අයිබෝවන් හතවසර දරුවනේ අපි කතා කරන්න දැන් ආහාරවල අඩංගු මේ පෝෂක වර්ග මොනවද කියන පාඩම ඒත් එක්ක මේ පෝෂක වර්ගවල භාවිත ඒවැ ප්‍රයෝජන ඒවා හඳුනා ගන්න ආකාරය තමයි මේ පාඩමේ කතා කරන්නේ ඔයාලා මේ දිගටම මාත් එක්ක හිටියනම් මේ පාඩම් ටිකේ ඔයාලගේ හතවසර පාඩම් ටික ඉවර කළා අන්තිම පාඩම දක්වාම මේ පාඩමෙන් පස්සේ පාඩම් ටික සම්පූර්ණයෙන් 100%ම ඉවර වෙනවා එහෙනම් අපි පාඩම පටන් ගමු අපේ පාඩම තමයි ආහාරවල ඇති පෝෂක කියන මාතෘකාව හොඳයි අපි ආහාරවල ඇති පෝෂක කිව්වහම ඔයාලා මේක මුතේ පොඩි පන්තිවලදී කතා කරලා තියෙන ඔය හයේ පන්තිය වගේ සෞඛ්‍ය පාඩම් වලදී මම හිතන්නේ යම් ප්‍රමාණයකට ආහාරවල ඇති පෝෂක වර්ග ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ගණනාවක් තියෙනවා මේ ජීවී දේහවල විවිධ ක්‍රියාවන් ජීවී දේහවල සෛලවල ක්‍රියාවන් හරි පුතේ අපි එහෙනම් 6 වසර 7 වසර පොඩි පන්තිවලදී මුල් අවස්ථාවේදී සෞඛ්‍ය පාඩම් වලට මේ ආහාරවල ඇති පෝෂක ගැන කතා කරලා ඇති ආහාරවල තියෙන අපි කන කෑමවල රසායනික සංයෝග වර්ග ගණනාවක්ම මූලද්‍රව්‍ය වර්ග රසායනික සංයෝග වර්ග අපේ ජීවිතේ පැවැත්මට ප්‍රයෝජනවත් වෙන මෙන්න මේ ජීවේ පැවැත්මට වැදගත් වන රසායනික සංයෝග රසායනික ද්‍රව්‍ය අපි පෝෂක වර්ග කියලා හඳුන්වනවා ප්‍රධාන පෝෂක වර්ග පහක් තියෙනවා එකක් තමයි කාබෝහයිඩ්‍රේට් දෙවෙනි එක තමයි ප්‍රෝටීන ලිපිඩ් විටමින් ඊළඟට ඛනිජ සහ නැත්නම් ඛනිජ ලවණ දැන් මේ පෝෂක වර්ග ගැන අපි මේ පාඩමේ කතා කරන්නේ මේ පෝෂක වර්ග අඩංගු ආහාර මොනවද මේ වයින් සිරුරට කරන කාර්යයන් මොනවද ඒ එක්කම මේ පෝෂක වර්ග ඌණ වීමෙන් ඇතිවන ආබාධ නැත්නම් තත්ත්වයන් මොනවද මේ පෝෂක වර්ග හඳුනා ගැනීමේ පරීක්ෂණ මොනවද කියන එකයි අපි මේ පාඩම පුරාවට කතා කරන්නේ අපි පුතේ මේ තියෙන ප්‍රධාන පෝෂක වර්ග පහ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් විටමින් ඛනිජ ලවණ ඔන්න ඔය ප්‍රධාන පෝෂක වර්ග පහට අමතරව තවත් දෙන්නෙක් ඉන්නවා ජලය සහ තන්තු ඒගොල්ලන්ගේ පෝෂණමය වටිනාකමක් නැති වුණාට ඒගොල්ලොත් අපේ ආහාරය අපේ ජීවයේ පැවැත්මට අවශ්‍ය වන සංඝටක දෙන්නේ මේ තන්තු සහ ජලය තන්තු කියන්නේ මොකද්ද කියලා අපි කතා කරනවා ජලයෙන් තියෙන ප්‍රයෝජන අපි කතා කරනවා මේ අපේ ජීවයේ පවත්වාගෙන යාමේදී මේ දෙන්නත් අපේ ආහාරවල තියෙන පෝෂක වර්ග වලට ගත්තේ නැතත් ජීවයේ පැවැත්මට වැදගත් වෙන නැත්නම් පෝෂක වර්ග උරා ගැනීම පෝෂක වර්ග සඳහා ශක්තිය සැපීමේ උදව් වෙන ප්‍රධාන සංඝටක දෙකක් විදිහට මේ දෙන්නත් වැදගත් වෙනවා අපි ඒක නිසා අපේ ආහාරවල ඇති පෝෂක වර්ග පහයි මොනවද මේ පෝෂක වර්ග පහ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් විටමින් සහ ඛනිජ ලවණ ඉහත පෝෂක වර්ග වලට අමතරව ජලය සහ තන්තුද ඔයගොල්ලන්ට ඇතුළත් වෙනවා පෝෂක වර්ග පෝෂණමය වටිනාකමක් නැති වුණත් මේවත් පැවැත්මට වැදගත් වෙනවා කියන එක අපි කතා කරන්න ඕනේ හොඳයි ඉතින් දැන් ඔයාලගේ ටියුට් එක තියෙන අය සටහන තියෙන අය ගන්න ටියුට් නැති කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ මාතෘකාව ආහාරවල ඇති පෝෂක වර්ග කියන මාතෘකාව ඒකේ සටහන බොහොම කෙටියෙන් අපි සටහන් කරගන්නේ ආහාරවල පෝෂක ප්‍රධාන පෝෂක වර්ග පහකි ප්‍රධාන පෝෂක වර්ග පහකි 1 කාබෝහයිඩ්‍රේට් 2 ප්‍රෝටීන ලිපිඩ් විටමින් ඛනිජ ලවණ කියන පහ ලියන්න පෝෂක වර්ග පහකි 1 කාබෝහයිඩ්‍රේට් 2 ප්‍රෝටීන් තුන්වෙනි එක ලිපිඩ් 4 විටමින් 5වෙනි එක ඛනිජ ලබන හරි දැන් පල්ලෙහෙන් තව ලකුණක් දාලා ලියන්න ඉහත පෝෂක වර්ග වලට අමතරව ඉහත පෝෂක වර්ග වලට අමතරව ජලයේ සහ තන්තුද අඩංගු වේ ජලයේ සහ තන්තුද අඩංගු වේ හරි දැන් අපි පුතේ මේ පෝෂක වර්ග එක එකක් ගැන වෙන වෙනම කතා කරන්න යන්නේ අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ කාබෝහයිඩ්‍රේට්
ඔයාලා මත් දැනගන්න පුතේ කාබෝහයිඩ්‍රේට් තමයි අපේ ජීවීන්ගේ වැඩියෙන්ම තියෙන පෝෂක වර්ගය. ජීවි දේහවල වැඩියෙන්ම තියෙන සංඝටකයක් තමයි කාබෝහයිඩ්‍රේට්. මේ කාබෝහයිඩ්‍රේට් ගැනවල දන්නවා අපි තවදුරටත් මේක පොඩ්ඩක් කතා කරොත් එහෙම මේක ප්‍රධාන වර්ග දෙකකට අපි බෙදනවා ඉගෙන ගන්න ලේසියට ඔයාලා පන්ති. පිෂ්ඨය පිටි පාම් පිටි ගත්තත් හාල් පිටි වලින් හදන ඉන්දියාප්ප පාම් ඒකම බතල ඒකම අපි ගත්තොත් එහේ මඤ්ඤොක්ක වගේ අල වර්ග ඊටත් අමතරව කොස් දෙල් වගේ වයි පිෂ්ඨේ තියෙනවා ඊළඟට පුතේ අර පැණි රස දෙල් සීන් වර්ග අපි ගත්තොත් එහේම උප් වලින් හදලා තියෙනවා කෑමට ගන්න සීන් ඒකම වල ගන්නවා බීට් කරනකොට පොඩි පැණි රස ගතියක් එනවා එක බතල වල සීන් තියෙනවා මේවා සීනි වර්ගත් කාබෝහයිඩ්‍රේට් කියන ආහාර ප්‍රධාන පෝෂක කාණ්ඩයට අයිති වෙනවා ඒ නිසා කාබෝහයිඩ්‍රේට් වර්ග දෙකයි ප්‍රධාන වර්ග දෙකයි එකක් තමයි පිෂ්ඨය දෙවැනි එක තමයි පුතේ සීන් ද පිෂ්ඨය කියන්නේ අර පිටි වර්ග අඩංගු සියලුම ආහාර දැන් අපි කන බත් ගත්තොත් ඊළඟට අපි ගත්තොත් එහෙම කොස් ගත්තා ඊළඟට අපි ගන්න අල වර්ග ගත්තා ඊළඟට අපි ගත්ත දැන් පාම් පිටි වලින් හදන සියලුම කෑම ජාති අපි ඔක්කොම ලියන්න බෑ පාම් කියලා ලියමු ඉන්දියාප්ප වෙන්න පුළුවන් අය ඔක්කොම ජාති වල පිෂ්ඨය තියෙනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා අපි ගත්තොත් ළමයි කන්නේම කාබෝහයිඩ්‍රේට් ගොඩක් තමයි හිතන්නකෝ අපේ පිඟාන අපි බත් කෑවොත් මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය එන කාබෝහයිඩ්‍රේට් ගොඩක් දාගන්න දාගෙන තමයි ඉතුරු ටික කලවම් කරගන්නේ එතකොට ලොකුවට කන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි ඇත්තටම එතකොට මේ පෝෂණ රටාවේ පොඩි වැරද්දක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් වැඩියෙන්ම කාලා හරියන්නේ නැහැ එතකොට සීනි අඩංගු ආහාර අපි උප්පලින් ගන්න සාමාන්‍ය පැණි සීනි කියන ඒවා ඊළඟට විශේෂයෙන් බීට් වල පැණි රස ගතියක් තියෙනවා ලෝකේ සමහර රටවල් බීට් වලින් සීනි හදනවා අපේ රටේ උග්ගහෙන් සීනි හදනවා වගේ බීට් වල ආකන්දෙන් සීනි හදනවා කියුබා වගේ රටවල ඒ නිසා සීනි බීට් වගේ වේ සීනි තියෙනවා ඉතින් පිෂ්ඨය සහ සීනි කියලා දෙන්නා කාබෝහයිඩ්‍රේට් වලට අයිති වෙනවා මොකක්ද මේ කාබෝහයිඩ්‍රේට් වල කාර්යය කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන කාර්යය තමයි පුතේ ඇත්තටම ශක්ති ජනකය මෙයා තමයි මෙයා තමයි අපිට ශක්තිය දුන්නේ දුවන්න පනින්න කතා කරන්න ඇවිදින්න ඇහිපිල්ලම් ගන්න හුස්ම ගන්න මේ හැම එකටම ශක්තිය පෙ කතා කරන්න ඔක්කොම ශක්තිය ඕනේ මේ ශක්තිය සපයන එක්කෙනා තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ එතකොට මේ කාබෝහයිඩ්‍රේට් ශක්ති ජනක ආහාරය නැත්නම් ශක්තිය ලබා දෙන ආහාරය එතකොට එයා ප්‍රධාන කොටස් දෙකයි පිෂ්ඨය සහ සීනි පිෂ්ඨය අඩංගු ආහාර මම ලිස්ට් එක වෙනම කියනවා සීනි අඩංගු ආහාරත් මම වෙනම ලිස්ට් එක කියනවා හොඳයි පුතේ අපි එහෙනම් මාතෘකාවට යන් ඊළඟට කාබෝහයිඩ්‍රේට් හරි ඊළඟට කාබෝහයිඩ්‍රේට් කියන මාතෘකාව යටතේ ශක්තිය ලබා දීම සඳහා ශක්තිය ලබා දීම සඳහා ශක්තිය ලබා දීම සඳහා උදව් වන පෝෂකයයි ශක්තිය ලබා දීම සඳහා උදව් වන පෝෂකයයි වරහන් ඇතුළේ ලියන්න ශක්ති ජනක ආහාරය ශක්ති ජනක ආහාරය හරි ඊළඟට යන්න කාබෝහයිඩ්‍රේට් වර්ග දෙකකි කාබෝහයිඩ්‍රේට් වර්ග දෙකයි එක පිෂ්ඨය හරි පිෂ්ඨයේ තියෙන ආහාර ටිකක් අපි ලියාගමු කාබෝහයිඩ්‍රේට් වර්ග දෙකකි එක පිෂ්ඨය පිෂ්ඨය කියලා ඉරක් ගන්න ලියා ගන්න පුතේ පිෂ්ඨයේ තියෙන ආහාර බත් අර්ථාපල් කොස් දෙල් කොස් දෙල් වලහන් නූල්ස් වර්ග ඊට අමතරව ඔය පිටි වලින් හදලා තියෙන මේ මේවා මොනවද පාම් ඉන්දියාප්ප ආප්ප රොටි වගේ කීප දෙනෙක් ලියා ගන්න පිටි තියෙන ආහාර ටික ඔයාලා කැමති විදිහක් කරගන්න පාම් පිටි අඩංගු ආහාර කීපයක් ලියා ගන්න පිටි අඩංගු ආහාර හාල් පිටි පාම් පිටි ඕනේ හොඳයි ලිව්වත් දැන් හරිද බත් කොස් පාම් ඒ වගේ ආහාර ටිකක් එක්කලා තව මම හරි
ආහාර ටිකක් වල අර්ථාපල වගේ ටිකක් ලියන්න. යන පුතේ කාබෝහයිඩ්‍රේට් දෙවනි වර්ගයේ සීන්. සීන් ඉරක් ගහලා යන්න ඔක්සීනි බීට්. ඔක්සීනි සහ බීට්. හරි. අපි යනවා දෙවනි පෝෂක වර්ගයේ ප්‍රෝටීන් මාතෘකාව ගන්න ප්‍රෝටීන කියලා ලියන්න ප්‍රෝටීන්. මේ ප්‍රෝටීන් ගත්තාම නැත්නම් මේ ප්‍රෝටීන් අඩංගු ආහාර ගත්තාම මේගොල්ලන්ගේ කාර්යය මොකක්ද? ප්‍රෝටීන් වල වැදගත් කාර්යයක් තියෙනවා. ඒ වැදගත් කාර්යයන්ගෙන් එකක් තමයි පුතේ අපේ සිරුරේ ගෙවි ගිය කොටස් වර්ධනය කරනවා. සිරුරේ වර්ධනය මෙයා ශක්තිජනක ආහාරය මෙයා ශක්තිය දෙනවා. මෙයා කරන්නේ සිරුරේ ගෙවි ගිය කොටස් වර්ධනය කරනවා. වර්ධක ආහාරය. අලුතෙන් සෛල හදනවා, අලුතෙන් පටක හදනවා, අපේ මැරුණු සෛල අලුතෙන් හදන්න උදව් වෙනවා. එතකොට ප්‍රෝටීන් සාමාන්‍යයෙන් අපේ ඇඟේ කොටස් වලින් මොළයේ කොටසින් 80% කරණය තුලදී මව කුස තුල ඉන්නේ නැද්දි වැඩිලා ඉවරයි කියලා කියන්නේ. කුස තුල අම්මාගේ කුස තුල ඉන්නේ නැද්දි මොළයෙන් 80% ප්‍රමාණයක් වර්ධනය වෙලා ඉවරයි කියලා කියන්නේ මානවයා. එතකොට මේ 80% වර්ධනය වෙන්න ගර්භණී කාලයේදී අම්ම කෙනෙකුට මේ ප්‍රෝටීන් අඩංගු ආහාර ගොඩක් ඕනේ. ගොඩාක් ප්‍රෝටීන් අඩංගු ආහාර ඕනේ. එතන ප්‍රෝටීන් අඩංගු ආහාර එහෙනම් වර්ධනය සඳහා උදව් වෙනවා සිරුරේ. මේ ආහාරත් වර්ග දෙකක් බෙදෙනවා. දෙකකට බෙදෙනවා. එකක් තමයි ශාකමය. ශාකමය ප්‍රෝටීන්. දැන් සමහර අය මාංශ කන්න නැති නිසා, මස් වර්ග කන්න නැති නිසා ශාකමය ප්‍රෝටීන් වලින් පිරිමහ ගන්න පුළුවන්. අනිත් එක තමයි මාංශමය ප්‍රෝටීන්. මස් අඩ කියන්නේ සත්වමය ප්‍රෝටීන්. අපි සත්වමය ප්‍රෝටීන් කියලා ගමු. ශාකමය සහ සත්වමය. දැන් බලමු ශාකමය ප්‍රෝටීන්. ඔයාලා කොයි පන්ති වලින් නම් දන්නවද? සෝයාමි. සෝයාහම. සෝයාමි සෝයා වලින් හදනවා. ඔයාලා දන්නවද දඹල, බෝංචි, කඩල, මුංගෑ. ඔය කියන ඒවා ඔය වර්ගවල ප්‍රෝටීන් බහුලයි. පරිප්පු. ද ප්‍රෝටීන් තියෙන ආහාරය. ඉතින් මේවා ශාකමය කොටස්. ප්‍රෝටීන් ගත්තාම. සත්වමය ප්‍රෝටීන්. ඔයාලා දන්නවා හැමදාම කියන මස්, මාළු, කිරි, බිත්තර, පීකුළු. ඒවා සත්වමය ප්‍රෝටීන්. හරි. දැන් මේක සාමාන්‍ය කොටසක් නමුත් මේ විදිහට බෙදාගෙන අපි පාඩමට යමු. රයිට් ගන්න ප්‍රෝටීන් ලියන්න ශරීර වර්ධනය ගෙවි ගිය කොටස් අලුත් වැඩියාවත් සඳහා වැදගත් වේ. ඉරක් ගන්න වර්ධනයයි ගෙවි ගිය කොටස් අලුත් වැඩියාවයි. ශරීර වර්ධනයත් ගෙවි ගිය කොටස් අලුත් වැඩියාවත් සඳහා වැදගත් වේ. වර්ධනයයි ගෙවි ගිය කොටස් අලුත් වැඩියාවයි යටින් ඉරක් ගන්න. දරුවකු මව කුස තුලදී මොළයේ වර්ධනයෙන් 80% සිදු වෙනවා. දරුවකු මව කුස තුලදී මොළයේ වර්ධනයෙන් 80% සිදු වෙනවා. ඒ නිසා ගැබිනි අවස්ථාවේ ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ගත යුතුයි. එම නිසා ගැබිනි අවස්ථාවේ ප්‍රෝටීන් බහුල ආහාර වැඩියෙන් ගන්න ඕනේ. right. දැන් ප්‍රෝටීන් ආහාර වර්ග දෙකකින්. right. එතකොට ඔයාලා ගිහින් ඇතිනේ ගෙවි ගිය කොටස් වර්ධනයයි ඊළඟට සිරුරේ වර්ධනය ගෙවි ගිය කොටස් අලුතේ යටි. right. එහෙනම් ප්‍රෝටීන් ආහාර වර්ග දෙකයි ශාකමය. හොඳයි ඔයාලා දන්නවනේ. ඔයාලා ලියන්න බලන්න ශාකමය ප්‍රෝටීන් ආහාර සත්වමය ප්‍රෝටීන් ආහාර වර්ග දෙකට උදාහරණ කීපයක් ලියන්න මම තප්පර 10ක් විතර දෙන්නම් වෙලා. හයි. ඔයාලා ලියන්න ඇති ඔයාලා මම දැන් කිව්වත් නේ සෝයා ඊළඟට මොනවද? දඹල. ඔයාලා දන්නවද හතු වර්ග හොඳ ප්‍රෝටීන පරිපූර්ණ ආහාරයක් කියලා කියන්නේ හතු. ඊළඟට තව මොනවද තියෙන ශාකමය ආහාර? කඩල. විශේෂයෙන් පරිප්පු ලියන්න. පරිප්පු හොඳ ප්‍රෝටීන ආහාරයක්. පරිප්පු අපි නිතරම කනේවනේ. පරිප්පු වල පරිප්පු කණ්ඩක් කැමතියි නේද? හරියනවා. මොනවා නැතත් පරිප්පු වල නේද? එතකොට මොනවද ආහාර ටික? සෝයා, දඹල, කඩල, පරිප්පු, හතු. ඊළඟට සත්වමය ආහාර වලට ඉතින් ඔයාලා දන්නවා ඒවා නම් මස්, මාළු, කිරි, ඊළඟ බිත්තර, තව කරවල වර්ගවල මස්, මාළු, කිරි, බිත්තර, කරවල. හරි.
එහෙනම් ආය යන පාඩමේ මුලට බලන්න අපි කතා කරේ කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් කියන ආහාර දෙක ගැන මෙයා ශක්ති ජනක ආහාරය වර්ග දෙකයි පිෂ්ඨේ සහ සීනි ප්‍රෝටීන් දේවේ ගීගිය කොටස් සහ අලුත් ඇඩියාවට ගෙවි යන කොටස් අලුත් ඇඩියාවට සහ වර්ධනයේ උදව් වෙනවා වර්ග දෙකයි ශාකමේ සහ සත්වමේ අපි දැන් පෝෂක වර්ග දෙකයි කතා කරමු අපි යනවා තුන්වෙනි පෝෂක වර්ගය ඒ මොකක්ද අපි තුන්වෙනි එක නා ලිපිඩ් රයිට් මාතෘකාව ගන්න ලිපිඩ් කාබෝහයිඩ්‍රේට් හරි ප්‍රෝටීන් හරි මම ඒ ටික මකනවා දැන් යනවා අපි ලිපිඩ් වලට රයිට් ලිපිඩ් ලිපිඩ් කිව්වහම වාණියක් තෙල් තෙල් ගතියක් ඔලුවට එනවා ඇත්තටම මේ ලිපිඩ් කියන අපේ තුන්වෙනි පෝෂක වර්ගය තමා පුතේ ග්‍රෑම් එකකින් වැඩිම ශක්තියක් දෙන ආහාරය දැන් කාබෝහයිඩ්‍රේට් තමයි ශක්තිජනක ආහාරය කියලා මුලින්ම ඉදිරිපත් වෙන එක නම නම කාබෝහයිඩ්‍රේට් නැති වුණොත් පුතේ ලිපිඩ් දෙනවා ශක්තිය දෙන්න අපි අපි දැන් වැඩ කරන් යද්දී අපි තෝ කාබෝහයිඩ්‍රේට් අඩුයි අපි ග්ලූකෝස් තමයි ඇත්තටම ප්‍රධාන ශක්තිය දෙන එක නා කාබෝහයිඩ්‍රේට් යට තේ සීනි වර්ගය ඒතර මෙයා ඉවර වෙච්ච ගමන් ඊට පස්සේ ආ අඩු වෙච්ච ගමන් කාබෝහයිඩ්‍රේට් නැති වෙච්ච ගමන් ශක්තිය දෙන්න ගන්න අපේගේ ලිපිඩ් වල මේ ලිපිඩ තමා ග්‍රෑම් එකකින් වැඩිම ශක්තියක් අපිට දෙන ආහාරය ප්‍රධාන ශක්ති ප්‍රභවයක් ශක්තිජනක ආහාරයක් තමයි ලිපිඩ් කියන්නේ මේ ලිපිඩ් පවතින ස්වරූප අනුව වර්ග දෙකකට බෙදෙනවා අර වගේම තමයි එක්කෙනෙක් තමා ද්‍රව අවස්ථාවේ තියෙනේවත් තෙල් තෙල් කියන්නේ ද්‍රව අවස්ථාවේ අනිත් එක තමා ඝන අවස්ථාවේ තියෙන කොටසක් තියෙනවා ඒකට අපි කියනවා මේද එතකොට පවතින මේ භෞතික ස්වරූප අනුව ද්‍රව සහ ඝන අවස්ථා දෙක අනුව ලිපිඩ වර්ග දෙකයි තෙල් ද්‍රව අවස්ථාවේ මේදේ ඝන අවස්ථාවේ අපි තෙල් ගත්තාම ඔයාලා දන්නවා දැන් අපි කන කෑම වල අපි හදනකොට පොල් තෙල් දානවා ඉතින් තෙල් වර්ගයක් කියලින්ම තෙල් ඊළඟට තල තෙල් ඒ තල තෙල් හැබැයි තල තෙල් වල තෙල් තිබ්බට ඒක තෙල් වුණාට පොල් තෙල් වල තෙල් තිබ්බට ඒකේ අපි පොල් විතරක් ගත්තොත් පොල් ගෙඩියක් පොල් එතකොට ඒකේ මේ දේ තියෙන ඝන අවස්ථාවේ තල ඇට හපල කෑවොත් තල වල තියෙන්නේ තල තෙල් නෙමෙයි ඒකේ මේ දේ ඝණයක් නේ ඊළඟට අපි ගත්තොත් එහෙම මාගරින් වල බටර් වල මෙන්න මේ වගේ වයි ඝන අවස්ථාවේ තියෙන මේ දේ කියන ලිපිඩ් වර්ගයේ තමා තියෙන්නේ ඒ නිසා ලිපිඩ් ශක්තිය ලබා දෙන ආහාරයේ ග්‍රෑම් එකකින් වැඩිම ශක්තියක් දෙන්නේ ලිපිඩ් වලින් ලිපිඩ් වර්ග දෙකයි පවතින අවස්ථාවනුව ද්‍රව අවස්ථාවේ තියෙන ඒවා තෙල් ඝන අවස්ථාවේ තියෙන මොනවද පුතේ මේ දේ තෙල් නැත්තම් ද්‍රව අවස්ථාවේ තියෙන ඒවා පොල් තෙල් තල තෙල් වගේ ඒවා කියලා මතක තියාගන්න වෙනවා ඝන අවස්ථාවේ තියෙන ඒවා පොල් ඒකම තල මාගරින් බටර් වගේ කොටස් තියෙන්නේ කියලා මතක තියාගන්න වෙනවා හොඳයි දැන් ගන්න පුතේ මාතෘකාව ලිපිඩ් ගන්න ඒකේ ලියාගන්න සටහන පෝෂක අතරින් ග්‍රෑම් එකකින් වැඩිම ශක්තිය ග්‍රෑම් එකකින් වැඩිම ශක්තියක් ඇටේ ඉරක් ගන්න ග්‍රෑම් එකකින් වැඩිම ශක්තිය නිපදවන ආහාරය ග්‍රෑම් එකකින් වැඩිම ශක්තිය මේවා වර්ග දෙකකි එක තෙල් දෙක මේදේ දැන් තෙල් සහ මේදේට අඩංගු සංඝටක මොනවද කියලා කලලයා ලියලා තියෙනවා පොල් තෙල් තල තෙල් පොල් තල මාගරින් බටර් ඒ වගේ ඒවා මී කිරි මෙතන ලියා ගන්න ඒ වගේ ඒවා අපි අයිති වෙන්නේ මෙන්න මේ මේදේ කියන ලිපිඩ කොටසට කියලා අපි සටහන් කර ගන්න ඕන හොඳයි පුතේ දැන් ගන්න වර්ග දෙකකි එක තෙල් එක වරහන් ඇතුලේ ද්‍රව දෙවෙනි එක මේදේ වරහන් ඇතුලේ ඝන උදාහරණ දෙක මෙන්න උදාහරණ ටික ඉක්මනින් ලියා ගන්න සටහන් හරි පුතේ දැන් ඔයාලා ලියන්න ඇති කියලා මම හිතනවා රයිට් අපි ඊළඟට
යන ඔක්තේ දැන් මේ මේ දේ තමයි ශක්තිය මේ දේ කාර්ය ශක්තිය ලබා දීම ඊට අමතරව ඒ ශීත කලාපීය රටවල ජීවත් වෙන අය අපේ රටේ වගේ නෙමෙයි ඒගොල්ලන්ගේ දැන් හැමට යටින් තෙල් තට්ටුවක් තියෙනවා ඒක නමකුත් කියනවා අදස්චර්මීය මේද පටකය කියලා මේ අදස්චර්මීය මේද පටකේ හැමයට යටින් තියෙන මේද පටකයට ලිපිඩ තට්ටුවට පුළුවන් සීත කාල ගුණයක් තියෙනකොට ඇඟෙන් තාපය එළියට යන එක වළක්ව ගන්න ඇඟෙන් තාපය එළියට හානි වුණහම් පුතේ ඔක අපි තාපේ පාඩමේදී කතා කරනවා අදස්චර්මීය මේද පටකය ගැන ඔයාලට මතක නම් තාපේ පාඩමේදී කතා කළා සිරුරෙන් තාපය හානි වෙන එක වළක්වන්න මෙන්න මේ ලිපිඩ උදව් වෙනවා එන ශක්තිය ලබා දෙනවා සිරුරෙන් තාපය හානි වීම වළක්වන්න ශීත කලාපී රටවල හැමට යටින් තෙල් තට්ටුවක් පිටලා ඒ කාර්යය කරනවා හොඳයි දැන් අපි ලියමු එහෙනම් ඒක ලිපිඩවල කාර්ය ශක්තිය නිපද වීමයි ඉරක් ගන්න ශක්තිය නිපද වීම ලිපිඩවල කාර්ය ශක්තිය නිපද වීමයි ශක්තිය නිපද වීම හරි ඊළඟට ලියන්න පුතේ ශීත කලාපී රටවල අයගේ සමට යටි එහෙනම් සමට යටි ලියුට් එක තියෙන හිස්තැනේ තියෙන සමට යටි කියලා ලියන්න විතරයි සමට යටි මේද තට්ටුවක් ඇත මෙමගින් සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කරගනි සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කරගන්නවා සමට යටි තියෙන තෙල් තට්ටුව මගින් සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කරගනි හොඳයි අපි දැන් කතා කරන්න යන්නේ ඊළඟ පෝෂක වර්ගය විටමින් සහ ඛනිජ මේ විටමින් සහ ඛනිජ කියන මාතෘකාව ලියාගෙන අපි කතා කරමු ඒ ගැන අහගන්නකෝ දැන් පුතේ විටමින් සහ ඛනිජ ගත්තාම මේ ආහාරවල තියෙන පෝෂක වර්ග කුඩා ප්‍රමාණ වලින් තියෙන පෝෂක වර්ග මා මේවා මූලද්‍රව්‍ය වලින් හැදිලා තියෙනවා ඛනිජ වර්ග නම් මේවා හැබැයි මුණ වුණාම විවිධ ලෙඩ රෝග හැදෙනවා අපි ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න තියෙන එකන ආරක්ෂක කාර්ය කරන්න මෙයා තමයි විටමින් සහ ඛනිජ ලවණ තමයි ආරක්ෂක කාර්ය කරන්නේ. ඒකෙන් අපිට විටමින් වර්ග A B C D සහ E කියන විටමින් වර්ග අඩංගු ආහාර ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒව උණ වීමෙන් සෑදෙන රෝග ගැන ඔයාලා පොඩි පොතක් හදන්නත් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. හොඳයි අපි දැන් ඉස්සෙල්ලාම විටමින් හා ඛනිජ ලවණ කියන මාතෘකාව ලියාගෙන ඒක යටතේ ලියාගන්න කෙටියෙන් ආහාරවල කුඩා ප්‍රමාණවලින් අඩංගු ආහාරවල කුඩා ප්‍රමාණවලින් අඩංගු ආහාරවල කුඩා ප්‍රමාණවලින් අඩංගු අත්‍යවශ්‍ය පෝෂක අත්‍යවශ්‍ය පෝෂක අත්‍යවශ්‍ය පෝෂක අඩංගු සංයෝග අත්‍යවශ්‍ය පෝෂක අඩංගු සංයෝග වේ මේවායේ කාර්ය සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම හොඳයි මේ පෙර පොතේ ඔයාලගේ දැන් ටියුට් එක තියන අයගේ පොතේ මම ඔය වගුව දාලා තියෙනවා ඔයාලගේ ටියුට් එකේ නැති අය 92 පිටුවේ මේ උඩින්ම තියෙන පෙර පොතේ උඩින්ම තියෙන මෙන්න මේ වගුවේ තියෙනවා විටමින් බහුල ආහාර දැන් ඔයාලා හයි මේව මතක තියා ගන්න ඕනද කියලා ඉරිගහන ප්‍රශ්න පත්‍රය ඉන්න පුළුවන් පුතේ ඉරිගහන ප්‍රශ්න පත්‍රය අහන්න පුළුවන් විටමින් A බහුල ආහාරයක් වන්නේ කියනකොට මෝර තෙල් පී කුදු කිරි බටර් කැරට් කහපාට පළතුරු එළවලු කියන වර්ග ටික විටමින් B අර නියුරෝ හර නැත්තම් කුරුට්ට තියන ආහාර ධාන්‍ය වර්ග පී කුදු පලා වර්ග මස් මාළු කිරි බිත්තර කොළපාට එළවලු දෙහි කිව්ව ගමන් මේ අමුණු රහගෙන ඉමේ ගොඩක් වෙලාවට තියෙනවා දෙහි විටමින් C පී කිව්ව ගමන් දෙහි දොඩම් වගේ එළවලු වල පළතුරු වල ඒ කියන්නේ තක්කාලි වල ඇඹුල් රස එළවලු වල පළතුරු වල කොහොමද තියෙනවා එළවලු වර්ග වලක් තියෙනවා දැන් මෙතන පළතුරු වර්ග ටිකක් තියෙනවා තක්කාලි තියෙනවා එළවලු වර්ගත් හරි D බටර් මෝර තෙල් බිත්තර මාළු කිරි එතකොට ඔයාලට දැන් තේරෙන්න ඕනේ මේ සමහර ආහාර තියෙනවා සමහර ආහාර තියෙනවා මාළු බිත්තර බිත්තර ගත්තාම මෙතන බිත්තර තියෙනවා D ඊළඟට විටමින් ඩී විතර තියෙනවා. ඒ වගේ සමහර ඒවා විටමින් වර්ග එකකට වැඩි ගණනක් තියෙන අවස්ථා තියෙනවා ගොඩව දැන්. ඊළඟට ගත්තාම බටර් මෝර තෙල් විතර මාළු කිරි. ඊළඟට මෝර තෙල් දැන් මෙතනක් තියෙනවා. ඊළඟට මෙතනක් තියෙනවා. ඔයාලට පේනද විටමින් A සහ D. තිරිඟු පිටි, ධාන්‍ය, පලා වර්ග, තද කොළ පාට එළවලු. විටමින් E බහුල ආහාර කියලා අපි ගණන් ගන්නවා.
ඊළඟට කේ කේ කියන විටමිනේ ගෝවා ඔයාලා අහලා තියෙන මල් ගෝවා කියන වර්ගයේ නිමිති සහ තක්කාලි වල බහුලව තියෙනවා මේ තක්කාලිත් ඔයාලට පේනවා දැන් දතුරු පොලකම තියෙනවා පීකුදු වර්ග දතුරු පොලක තියෙනවා ඉතින් මේ ආහාර වල විටමින් බහුල ආහාර ටික ඒ ඒ විටමිනේට මතක තියාගන්න ඕනද කියලා හෙවොත් ඔව් මතක තියාගන්න ඕනේ විටමින් බහුල ඒවා මොනවද කියලා ඒ විටමිනේ බහුල ආහාර B බහුල ආහාර C බහුල ආහාර D විටමින් බහුල E විටමින් බහුල K කියන විටමින් බහුල ආහාර මොනවද කියලා හෙවොත් අපිට පුළුවන් වෙනවා ඒ තර්කයක් නැහැ මතක තියෙන්න ඕනේ එතකොට දැන් දැන් කෙනෙක්ට මේක ලියාගන්න බැරි වුණා නම් ඔයාලා වීඩියෝ එක ප්ලේ කරන අතර කරලා පොතේ ලියාගන්න දැන් ටියුට් එක නැති කෙනෙක් ඉන්නවා නම් මේක අතර කරලා ලියාගන්න පුළුවන් අනිත් කෙනෙකුට පුළුවන් පුතේ දැන් ටියුට් එක තියෙන කෙනෙකුට ගැටලුවක් නැහැ වීඩියෝ එක අතර කරන්න දෙයක් නැහැ අපි යනවා ඊළඟ කොටසට මොකද්ද ඊළඟ කොටසෙන් කියවෙන්නේ ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පෝෂක ඌණ වුණහම මේ ශරීරයෙන් ලැබෙන ප්‍රයෝජන ඌණහම නෙවෙයි ලැබෙන ප්‍රයෝජන ඒකක් තියෙනවා පුතේ වල පෙළපොත ගත්තොත් 92 පිටුවේ වගුව මන් දාලා තියෙනවා ආයෙමත් අමතර දැනුමට කියලා අමතර දැනුම උනත් කමන්නේ විටමින් ඒ දැන් අර තියෙන මෝර තෙල් පී කුදු කිරි බටර් කැරට් කහපාට පළතුරු කාලා ලබා ගන්න විටමින් ඒ තෙනීම වර්ධනය වීම සමහා හිසකෙත් නිරෝගීව පවත්වා ගැනීම එතකොට ඔයාලා අපේ හම අපේ හිසකෙස් ගැන සැලකිලිමත් වෙනවා නම් වෙන වෙන ආලේපන ඕනේ නැහැ මේ විටමින් ඒ බහුල ආහාර ටිකක් ගත්තා නම් ඉතාම වැදගත් වෙනවා ඊළඟට පුතේ විටමින් B විටමින් B B විටමින් අඩංගු දාන්න පීකුදු ඔය ආහාර ටික අඩංගු ආහාර ගැනීමෙන් අපිට ලැබෙන වාසි මෙන්න මේවා අපිට ලැබෙන ප්‍රයෝජන මතක ශක්තිය වර්ධනය අලස බව දුරු වීම දැන් විටමින් A ඌණ වුණොත් ඔයාලා අහලා ඇති ඇසේ බිටෝ ලප ඊළඟට ඔයාලා අහලා ඇති තව එකක් තියෙනවා රාත්‍රී අන්ද බව තමයි සඳතාවය දැන් ඒක තමයි විටමින් A වල ප්‍රයෝජනයක් ඇටතේ තෙනීමේ හැකියා වර්ධනය කියලා කියන්නේ එතකොට සමේ ධනිස්සල වගේ තැන්වල බිබිලිනවා ඒ විටමින් A ඌණ වුණාම විටමින් B ඌණ වුණාම බෙරි බෙරියා දැන් මේකේ තියෙන විටමින් B වලින් මතක ශක්තිය වර්ධනය අරස බව දුර්වල වෙනවා ආ B කනවා B තියෙන ඒවා නියුරු හාල් ටිකක් පලා කොළ වර්ග මාළු විශේෂයෙන් කොළ වර්ග පලා වර්ග නියුරු හාල් වගේම කනවනම් පුතේ දාන්නේ වර්ග ඔය බෙරි බෙරියාව නැති වෙනවා ගොඩක් ළමයිට බෙරි බෙරි බෙරියාව තියෙන බෙරි බෙරියාව තියෙන අලස බව තියෙනවා අන්නේ අලස බව නැති වෙනවා විටමින් C විදුරුමස් නිරෝගීව පවත්වා ගැනීම ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම ඔය විටමින් C ප්‍රතිශක්තිකරණයටයි දැන් දෙහි දොඩම් මේ දෙහි පානයක් එහෙම ප්‍රතිශක්තිකරණයටයි වැදගත් වෙනවා මේ අලුත් එළවලු අලුත් පළතුරු කොහොමවත් විටමින් C තියෙන ඒවා ඒවේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ ආරක්ෂා කරනවා එතකොට C විටමින් අඩු වුණාම වල ආහාරයේ ශීතාදරෝලිය විදුරුමස් දිය වෙනවා සමේ තැන් තැන් වල ඉදි තැලෙනවා අන්න ඒ තත්ත්වයන් නැති වෙනවා එතකොට ඒ තත්ත්වයන් නැති කරන්නේ විටමින් C අඩංගු ආහාර වලින් අපි යනවා ඊළඟට විටමින් D විටමින් D බහුල ආහාර තියෙනවා නම් මේ බටර් මෝර තෙල් කියන ඒවා විතර වගේ ඒවා ඒක ඒකෙන් කරන කාර්ය මෙන්න විටමින් D වලින් කරන කාර්යවල වගේ බලා ගන්න අස්ථි වර්ධනයේ දත් විරායාම මැඩ පැවැත්වීම ඇත්තටම විටමින් D අඩු වුනහම අස්ථි විකෘති වෙනවා රිකට්සියා වගේ රෝග තත්ත්වයන් නැති වෙනවා කැල්සියම් උරා ගන්න මේ විටමින් D හරි වැදගත් වෙනවා එතකොට අස්ථි දුර්වල වෙනවා දත් දුර්වල වෙනවා විටමින් D එතකොට ඌණ වුණා දැන් ඒ ගුණතාරෝග වල ලියන දින ප්‍රශ්නකට එතනදීවත් පොඩ්ඩක් දැන් මතක් කරගෙන මේ යන්නේ ඊළඟට යනවා විටමින් E විටමින් E කියන්නේ තිරිඟු දාන්න පලා වර්ග තද කොළ පාට ඒවල පළතුරු තියෙන ආහාර ගත්තාම ඒ ආහාර වලින් ලැබෙන ප්‍රයෝජන මෙන්න මේවා සෛල බෙදීම ක්‍රමවත් ලෙස සිදු කරනවා නැත්නම් අක්‍රමවත් ලෙස සෛල බෙදෙනවා අපේ සෛල අලුතෙන් හැදෙන එකයි කියන්නේ K K විටමින් ගෝවා මල් ගෝවා නිවිති තක්කාලේ තියෙන්නේ තුවාලයක් සිදු වූ විට ඉක්මනින් රුධිරය කැටි ගැසීම අන්න විටමින් K රුධිර කැටි ගැසීම සඳහා උදව් වෙනවා අපි හිතමු අපේ අත කැපිලා තුවාලයක් කරලා ලේ ගන්නවා ලේ ගණන එක නතර කරගන්න ලේ කැටි ගැහෙනවා අනිවාර්යයෙන්. ඒ ලේ කැටියක් හදන්න මෙන්න මෙයා උදව් වෙනවා. එහෙනම් ඔයාලා ඒ ටික ගැන අමතර දැනුමට කියලා පෙළපොතේ තියෙන්නේ ඒක ඔයාලගේ ටියුට් එක තියෙනවා දීලා තියෙනවා. අනිත් අය අනිවාර්යෙන් ඒ වගුව ඇඳ ගන්න ඕනේ. විටමින් වර්ග ඉවරයි. ඊළඟට අපි යනවා ඛනිජ ලවණ කියන මාතෘකාවට. විටමින් වර්ගව අඩුපාඩු තියෙනම් ඉක්මනින් සකස් කරගන්න. හරි අපි පුතේ ඊළඟ ඛනිජ ලවණ කීපයක් ගැන මේ කතා කරන්න යන්නේ බලන්න කැල්සියම් ෆොස්ෆරස් යකඩ සෝඩියම් අයඩින් මේ කැල්සියම් බහුල ආහාර ඔයාලා දන්නවා මෙන්න මේ කුඩා මාළුන්ගේ කැල්මස් වගේ කුඩා කුඩා මාළුන්ගේ කැල්සියම් තියෙනවා කියලා ආහාර තියෙනවා ඊළඟට ඔය කිරි වර්ග ආහාර වල දැන්වීම වලත් එක තියෙනවා පලා වර්ග වලත් තියෙනවා
එතකොට කිරිවල තියෙනවා පලාවර්ගවල ආල්මැස්සන් වගේ කුඩා මාළුන්ගේ තියෙනවා. ෆොස්ෆරසුත් එහෙම තමයි මේ කුඩා මාළුන්ගේ තියෙනවා කියලා අහලා තියෙනවා. ඊට අමතරව බිත්තර කිරි චීස් මස් සුදු ලුණු වලත් තියෙනවා. යකඩ ඔයාලා නිමිති ගැන අහලා තියෙනවා යකඩ ගැන කියද්දි. ඊට අමතරව සාරණ පරිප්පු ගොටුකොළ පීකුදු තල ඔන්න ආහාර වර්ගවල යකඩ බහුලයි. සෝඩියම් අපි කන ලුණු වල සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට සෝඩියම් එතරම් තියෙනවා. එතකොට මස්වල කිරිවල බිත්තරවල මුහුදු ආහාර වර්ගවල ඔය විදිහට තියෙනවා සෝඩියම් බහුල. අයඩින් එහෙමමයි අයඩින් මිශ්‍ර ලුණු සහ මුහුදු ආහාර වල තියෙනවා. දැන් මේකත් ඔයාලගේ පෙළ පොතේ තියෙනවා පුතේ 93 වෙනි පිටුවේ. ඒ 93 වෙනි පිටුවේ තියෙන මේ වහුව ඔයාලා අඳ ගන්න ඕනේ. ඔයාලට උතර සටහන් කර ගන්න වෙනවා. මෙන්න මේ වහුව ඔයාලගේ ටියුට් එකේ තියන අයගේ මම හිතන්නේ දාලා තියෙනවා. ටියුට් එකේ තියන අයගේ දාලා නැත්තම් कैल्शियम अडंग आहार आयसरक्तकरण किरी पलावर्ग हालमेसन कुडामालु फॉस्फरस अडंग आहार बित्तर किरी चीज मस सुदुलु खौपी कुडामाल मत्स्य वर्ग वगैरह यकड अडंग आहार तल बहुलवती नपी कुदुल मस निविति सारण परिप गोटुकुल ඔයාලා පරිප්පු ගැන කියන්න තියෙන්නේ පරිප්පු බලන්න ඉස්සෙල්ලා ප්‍රෝටීන් තියෙනවා ඊට පස්සේ දැන් මේ මේ විදිහට මෙතන එනවා යකඩ අඩංගුයි කියලා ඊළඟට මෙයන් පිෂ්ඨය තියෙනවා ප්‍රධාන ආහාරය සෝඩියම් ලුණු මස් කිරි බිත්තරවල අයඩින් අයඩින් මිශ්‍රණ වල මුදු ආහාරවල දැන් මේ පෝෂක වර්ග ඌණ වුණොත් නැත්නම් මේ පෝෂක වර්ග අඩු වුණොත් ඔයාලා දන්නවා කැල්සියම් ෆොස්ෆරස් දෙන්නම අඩු වුණාම දත් අස්ථි වර්ධනය අපේ අස්ථි වර්ධනයට තදින් බලපාන එක්කෙනෙක් තමයි වෙදින්නා. එතකොට ඒගොල්ලෝ හිඟ වුණාම අස්ථි විකෘති නැත්නම් අස්ථි ඇදවීම අස්ථිවල දත්වල ප්‍රියාකාරීත්වය දත් කැඩීම නැත්නම් දත්වල දුර්වල වීම වගේ තත්ත්වයන් ඇති වෙනවා. යකඩ කියන එකේනා ඌණ වුණොත් ඔක්සිජන් පරිවහනය අපේ දුර්වල වෙනවා හේතුව හිමොග්ලොබින් හදන්න යාම. හිමොග්ලොබින් හදන්න යාම වෙනවා. ඊළඟට අපි දන්නවා නීරක්තය රක්තහීනතාවය අලස බව කියන තත්ත්වය ඇති වෙනවා. මේ සෝඩියම් මාංශ පේශිවල අපේ විඩාඩ පත්තරට අග්ගාලා පේශි විඩාඩ පත්තර ගතියක් වෙනවා සෝඩියම් හිඟ වුණොත්. ඊටත් අමතරව ස්නායු ක්‍රියාවන් වල දුර්වලතාවයක් ඇති වෙනවා. අයඩින්. ඔයාලා දන්නවා අයඩින් වුණොත් ගලගන්නේ කියන රෝගී තත්ත්වය අහලා ඇති. හේතුව අපේ හෝමෝන වර්ගයක් වන මේ ඔයාලා අහලා ඇති තයොක්සින් හෝමෝන හරක් නැතුව ඇති. නමුත් අර බෙල්ලේ වායු ගෙඩි කියලා හැදෙන එක අහලා ඇති. ඔන්න ඒ තත්ත්වය මේ අයඩින් ඌණ වුණාම හැදෙනවා. දැන් මේගොල්ලෝ කරන කාර්යයන් ටික ඊළඟ මම පහළින් ලියලා තියෙනවා. කැල්සියම් ගත්තාම කැල්සියම් මේ CA කියලා දාගෙන කැල්සියම් මේ අස්ථි වර්ධනයේ රුධිරයේ කැටි ගැසීමට දායක වෙනවා. කියන්නේ ලේ කැටි ගැහෙනවා කියන්නේ අපේ ඇඟෙන් ලේ තුවාලයක් වෙලා එළියට යද්දි රුධිර කැටියක් හදන්න කැල්සියම් උදව් වෙනවා. ඊළඟට දත් අස්ථි වර්ධනයට හේතු වෙනවා. ඊළඟට ගත්තොත් ෆොස්ෆරස් දත් අස්ථි මාංශ පේශි වර්ධනයට දුර්වලයි. ඒත් බලන්න දැන් මෙයා දුර්වල වුණොත් එහෙම මේ දෙන්න අඩු වුණොත් දත් අස්ථි වර්ධනයේ දුර්වල වෙනවා දෙන්න. දෙන්නගෙම එක වගේ දෙයක් වෙන්නේ. මාංශ පේශිකාව දත් අස්ථි වර්ධනයට ෆොස්ෆරස් බලපානවා. අන්න යකඩ ඉස්සෙල්ලා කිව්වා වගේම අර නීරක්තය හිමොග්ලොබින් හදන්න ඔක්සිජන් පරිවහනට වලකන හිමොග්ලොබින් හදන්න ඕන. ඒ ක්‍රියාශීලී බව ඇඟේ ඇති කරගන්නවා යකඩ නිසා. එතකොට යකඩ අඩංගු ආහාර අඩු වුණොත් මෙන්න මේවා හිඟ වෙන තත්ත්වයක් එනවා. හේතුව යකඩ වලින් හිමොග්ලොබින් හදනවා අපේ සිරුර ක්‍රියාශීලීව පවත්වාගෙන යනවා. සෝඩියම් වල කාර්යය ස්නායු ආවේග රැගෙන යාමට උදව් වෙනවා. සෝඩියම් අඩංගු ආහාර අඩු වුණොත් ඒ තත්ත්වය අඩු වෙන්න පුළුවන්. අයඩින්. දැන් අයඩින් මිශ්‍ර ලුණු මුහුදු ආහාර අයඩින් වල තියෙනවා කිව්වා. ඒව අඩු වුණොත් මතකයේ බුද්ධිය තර්කණය වගේ තත්ත්වයන් නැති වෙනවා. ගලගණ්ඩේ වගේ රෝගී තත්ත්වයන් ඇති වෙනවා. හේතුව අයඩින් මගින් තමයි බුද්ධිය මතකයේ වර්ධනය සහ තයිරොක්සින් නිපදවීම කියන කාරණා ටික පාලනය කරන්නේ නැත්නම් ලබා දෙන්නේ. හොඳයි. දැන් මේ සටහන් ටික ඔයාලගේ ලියවිලා නැත්තම් පුතේ ඔයාලගේ නැත්තම් නෝට් එකේ මේක ඉක්මනින් ලියා ගන්න. මම වෙලා දෙන්නේ නැහැ. මම වීඩියෝ එක ප්ලේ කරන අවස්ථාවල ලියා ගන්න. මම වෙලාවක් දෙන්නේ නැහැ. එතකොට දැන් ඔන්න ඔයාලා දැනගන්න ඕනේ මේ කණිජ ලවණ ටික ඒ වඩංගු ආහාර ටික මතක තියා ගන්න ඕනේ. මතක තියා ගන්න ඕනේ. මේ ටික මතක තියා ගන්න ඕනේ. මේ ටික මතක තියා ගන්න ඕනේ. මේ ටික අමතර දැනුමට කියලා පෙළ පොතේ තියෙන්නේ. ඒ ඔය ටිකත් මතක තියා ගන්න සාමාන්‍ය දැනුමට. මොකද හේතුව මේවා ඉගෙන තැන්වල ඔයාලට ඕන තරක දාන්න පුළුවන්. හොඳයි. අඩුපාඩු තිබෙනම් සකස් කරගන්න ඉක්මනින්. මම වෙලාව දෙන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා හරි ඕක ඇඳ ගන්න වෙනවා. හරි පුතේ. දැන් අර ඉස්සෙල්ලත් මම ඔයාලට කිව්වා එකම ආහාරයේ පෝෂක වර්ග කීපයක් තියෙන අවස්ථාව. මේ කීපයක් ආහාර එක ආහාරයක් ගත්තාම විතරවල වලදන්න දැන් ප්‍රෝටීන් තියෙනවා.
ලිපිඩ තියෙනවා විටමින් කණිජ ලවණ තියෙනවා පරිප්පුලත් මම ඉස්සෙල්ලා ඒක ගණන් කරනකොටවත් කිව්වා ඔයාලට මේක විෂ්ඨය තියෙනවා ප්‍රෝටීන් තියෙනවා ඒතර කණිජ ලවණ තියෙනවා එතකොට අපි ගත්තොත් කිරි ආහාරවල විටමින් කණිජ ලවණ තියෙනවා ප්‍රෝටීන් තියෙනවා ලිපිඩ තියෙනවා ඒ වගේ අර සමහර ආහාර තියෙනවා ඒකම ආහාරය තුළ පෝෂක වර්ග කිහිපයක් තියෙන ඒවා අන්න ඒක තමයි අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ පෝෂක වර්ග කිහිපයක් අඩංගු ආහාර මාතෘකාව දැන් මේ ප්‍රශ්නෙකට තියෙනවා සමහර ආහාරවල පෝෂක වර්ග එකට වැඩි ගණනක් අඩංගු වෙයි ඒවා යඩංගු පෝෂක වර්ග ලියන්න කියලා පළවෙනි එක බිත්තර දෙවෙනි එක පරිප්පු තුන්වෙනි එක ඉලකිලි මේගොල්ලන්ගේ තියෙන පෝෂක වර්ග මොනවද කියලා ඉදිරියෙන් ලියන්න ඕන මම දැන් කිව්වත් නමුත් ලියන්න වෙනවා වල ලියන්න එක තමයි දැන් බිත්තර වල මොනවද තියෙන්නේ ප්‍රෝටීන් තියෙනවානේ ලිපිඩ තියෙනවානේ කණිජ ලවණ තියෙනවා පරිපූර්ණ ප්‍රෝටීන් තියෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙනවා කණිජ වර්ගات තියෙනවා අයන තියෙනවා අයන තියෙනවා කිරිවල විටමින් කණිජ ලවණ ප්‍රෝටීන් ඊට අමතරව ඒකෙත් ලිපිඩ තියෙනවා සපෝෂක වර්ග කීපයක් තියෙනවා එකම ආහාරයේ මෙන්න මේ කට්ටියගේ තවත් තියෙන ආහාර ඊට අමතරව තව જાති තියෙන පීකුදු ගත්තත් ඒ වගේ පෝෂක වර්ග ගොඩක් තියෙනවා තියෙනවා ඒ නිසා අපි ඔක්කොම නෙමෙයි කීපයක් මම උදාහරණ වලට මේ කතා කළේ දැන් අපි ඊළඟට යන්නේ කතා කරන්න තන්තු සහ ජලය ගැන. මොකද දැන් පෝෂක වර්ග ටික විටමින් කණිජ ලවණ වලින් ඉවරයි. ඊට පස්සේ යන්නේ තන්තු සහ ජලය ගැන. තන්තු නැත්තම් කෙඳි. මේ තන්තු වල පෝෂණ වටිනාකමක් නැහැ. කෙඳි බහුල ආහාර වල ගන්නවා ওই පළතුරු වර්ග වල අනිවාර්යෙන් කෙඳි තියෙනවා. එළවලු වර්ග වලත් තියෙනවා. දැන් කොහිල ගත්තත්, වැටකොළු පතු වල ගත්තත් කෙඳි නැත්තම් තන්තු ගොඩක් තියෙනවා. නියුරු හාල් වල තන්තු නැත්තම් කෙඳි තියෙනවා. මේ තන්තු වලින් නැත්තම් කෙඳි වලින් කරන ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. ඒක කාර්යයක් තමයි මලබද්ධය වැළැක්වීම. වරහායක මල පහ කරද්දී ඇතිවන බාධාකාරී මල පහ පිළිකිරීමට ඇතිවන බද්ධය මලබද්ධය. අන්නේ මලබද්ධය කියන தත්ත්වේ නැති කරලා දානවා තන්තු නම්. ඊළඟට දෙවෙනි එක තමයි තන්තු නම් අපේ ඇඟට වැඩිපුර ලිපිඩ උරා නැත්තම් මේ මේදේ උරා ගන්න එක අඩු කරනවා. දැන් තෙල් කෑම කෑවහම ඒක අවශෝෂණය කර ගැනීම අඩු කරනවා ලිපිඩ උරා ගැනීම ලිපිඩ අවශෝෂණය අවම කරනවා ඒක හොඳයි ඒකට නැත්තම් අපිට ඇගේ කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන් නැති වෙන ආහාර තියෙනවා මේ ලිපිඩ ආහාර වැඩියෙන් ගත්තාම එතකොට ඒක උරා ගන්න එක අඩු කරනවා මේ කෙලිවල ආහාර මාර්ගයෙන් ආහාර ජීර්ණයේදී ඒකම සීන් අපි කන කෑම වල අවසාන ප්‍රතිඵල ගොඩක් ඒවේ සීන් වර්ග තමයි හැදෙන්නේ කාබෝහයිඩ්‍රේට් කෑම ඔක්කොම සීන් ඒතර මේ සීන් වර්ග උරා ගැනීම අඩු කරනවා සීනි එකට අවශෝෂණය කරගත්තොත් ඔයා දන්නවා ඊළඟට කොලෙස්ටරෝල් වගේම තමයි ගිය වැඩි ආ. එතකොට ඒක අපි දැන් වැඩිපුර සීනි ආහාර කෑවත් කෙඳි වැඩියෙන් අඩංගු ආහාර, තන්තු අඩංගු ආහාර කෑවොත් ලිපිඩ වැඩියෙන් කෑවත් තන්තු අඩංගු ආහාර අරගෙන අපි ව්‍යායාම කරොත් අපිට මේ රෝග දෙකෙන් අර කොලෙස්ටරෝල් සහ ජීවලියා වගේ රෝග වලින් පාලනය වෙලා ඉන්න පුළුවන්. හේතුව තමයි මේ තන්තු වලින් මේ දෙන්න උරා ගන්න එක නතර කරනවා, මලබද්ධියත් නතර කරනවා. හැබැයි තන්තු කියන්නේ පෝෂණ වටිනාකමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි අපේ ආහාර පද්ධතිය ආහාර ජීන පද්ධතිය පැවැත්මට අත්‍යවශ්‍ය කෙනෙක් ඒ නිසා සමබල ආහාර වේලක තන්තු අවශ්‍ය වෙනවා සමතුලිත ආහාර වේලකට තන්තු අඩංගු ආහාර අවශ්‍ය වෙනවා හොඳයි දැන් ගන්න තන්තු ගැන ආහාර කඩංගු තන්තු වල වැදගත්කම ඒ ගැන තේරියන්න තන්තු වල වැදගත්කම ඇරෙත්තේ තන්තු වල තන්තු හේවත් කෙලි වල පෝෂණ වටිනාකමක් නොමැත තන්තු හේවත් කෙලි වල පෝෂණ වටිනාකමක් නැත. තන්තු හේවත් කෙඳි වල පෝෂණ වටිනාකමක් නැත. තන්තු බහුල ආහාර ලියන්න නියුරු හාල් පළතුරු එළවලු ධාන්‍ය පළතුරු එළවලු ධාන්‍ය වර්ග හරි ඊළඟට යන්න තන්තු අඩංගු ආහාර ගැනීමේ වැදගත්කම තන්තුමය ආහාරවල වැදගත්කම කියලා ලියන්න තන්තුමය ආහාරවල වැදගත්කම යටතේ තන්තුමය ආහාරවල වැදගත්කම ලියන්න එක මලබද්ධයේ වැළැක්වීම
මරබද්දේ වැළැක්වීම මලබද්දේ වැළැක්වීම දෙවැනි එක මේද ආහාර අවශෝෂණය අඩු කිරීම මේද ආහාර සිරුරට අවශෝෂණය අඩු කිරීම මේද ආහාර සිරුරට අවශෝෂණය අඩු කිරීම अवशोषण अड़क्रीमशोषण मेडमे मलबाद्रीम मेदवशोषण अड़क्रीम सीनी अवशोषण अड़क्रीम की कर्नाटक प्रयोजन जलये සීරම ජීවක්‍රියාවල ඇත්තටම ආහාර ජීර්ණය වෙන්න පුළුවන් ඒ සෛලයේ ජීවක්‍රියාවල පෝෂණ මේ මාධ්‍ය සපයන ජලය. තිය නැතුව බෑ එක වෙන්න. ඒතර මලද්‍රව්‍ය වගේම පිට කරන්න පහසු වෙනවා. මලබද්ධය වළක්වනවා. ඒක මල දන්න බහිශ්‍රාවිද විද මුත්‍රා දහඩිය වගේව දිය කරලා පිට කරන්න ජලයත් ඔස්සේ. ඒක වැදගත් වෙනවා ඒ සඳහා. ඒකම දේහයේ සිසිල්ව තියාගන්න. දේහ උෂ්ණත්වය නියතව පවත්වා ගන්න යාමණය කියලා කියනවා අපි. උෂ්ණත්වය වැඩි අඩු නොවී පවත්වා ගන්න. නැත්තම් නියතව තියාගන්න. අපි උෂ්ණත්වය ඉහළ යන්නේ කාලක් කරලා සිසිලණය කරගන්න. දේහයේ සිසිල තබා ගන්න මේ ජලය වැදගත් වෙනවා. රයිට්. අපි එහෙනම් මාතෘකාව ගන්න ජලය වැදගත්කම. ජලය වැදගත්කම කියන්නේ 1 අංක 1 සියලු ජීව ක්‍රියාවලට මාධ්‍ය සැපීම. සියලු ජීව ක්‍රියාවලට මාධ්‍ය සැපීම. ජීවක්‍රියාවලට මාධ්‍ය ජීවක්‍රියාවලට මාධ්‍ය සැපීම දේහය සිසිල්ව තබා ගැනීම දෙවැනි එක දේහය සිසිල්ව තබා ගැනීම දේහය සිසිල්ව තබා ගැනීම ජීවක්‍රියාවලට මාධ්‍ය සැපීම දේහයේ සිසිල්ව තබා ගැනීම ඊළඟ බහිශ්‍රාවී ද්‍රව්‍ය සෑදීම සහ බැහැර කිරීම බහිශ්‍රාවී ද්‍රව්‍ය සෑදීම සහ බැහැර කිරීම බහිශ්‍රාවී ද්‍රව්‍ය සෑදීම සහ බැහැර කිරීම හතර මලබද්ධය වැළැක්වීම මලබද්ධය වැළැක්වීම තන්තු ආහාර වලින් කරන වැඩේම මලබද්ධය වළක්වන එක මෙයක් කරමු. ජලයක් තියෙනවා නැත්නම් මල පහ කරන්න අපහසුයි මලබද්ධය කියලා කියන අපි ඒ தත්ත්වය ඇති වෙනවා. එහෙනම් බලන්න ජීව ක්‍රියාවල මාධ්‍ය සපයනවා. සිරු සිසිල් දෙහි සිසිල් තියා ගන්නවා. බහිශ්‍රාවිද්‍රව්‍ය සෑදීම නැත්නම් පිටකිරීම කරනවා. මලබද්ධය වැළැක්වීම සඳහා ජලය වැදගත් වෙනවා. අපි පුතේ ඊළඟට යන්නේ තුලිත ආහාර වේලක් කියන්නේ මොකද්ද? ඔයාලා පොඩි පන්ති වල ඉඳන් කතා කරලා තියෙනවා සමබල ආහාර වේල. තුලිත ආහාර වේල. ඔක සෞඛ්‍ය පාඩමේදී කතා කරලා තියෙනවා. තුලිත ආහාර වේලක් කියලා කියන්නේ නැත්තම් සමබල ආහාර වේලක් කියලා කියන්නේ ඔය පෝෂක වර්ග අපි පහක් ඉගෙන ගත්තේ ඔය සියලුම පෝෂක වර්ග ඒ කියන්නේ මොනවද කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් විටමින් කණිය ලවණ සියලුම පෝෂක වර්ග සහ තන්තු ආමර කෙලිත් ඕනේ පෝෂක වර්ග සියල්ල අඩංගු ආහාරයක් වොත් වැරදි වෙන්නේ පෝෂක වර්ග සහ තන්තු මේ දෙකම තියෙන්න ඕනේ පෝෂක වර්ග සහ තන්තු අඩංගු ආහාර වේලක් සීලම් පෝෂක වර්ග සහ තන්තු අඩංගු ආහාර වේලක් අපි කියනවා සම්බල ආහාර වේලක් කියලා නැත්තම් තුලිත ආහාර වේලක් කියලා කියනවා මේ තුලිත නැත්තම් සම්බල ආහාර වේලක් ගණිද්දී හරි එතකොට පුතේ තුලිත ආහාර වේලක් කියන්නේ සම්බර ආහාර වේලක් කියලා කියනවා නැත්තම් තුලිත කියලාත් කියනවා අර අපි කතා කරපු සීලම් පෝෂක වර්ග සහ මේ කතා කරපු සීලම් පෝෂක වර්ග සහ තන්තු කියන වර්ග දෙකම අඩංගු ආහාරයක් තමයි තුලිත කියන්නේ.
කියන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ විටමින් ඛනිජ ලවණ විතරක් අඩංගු වුණාට බෑ. ඒ කියන්නේ මේ පෝෂක වර්ග පහයි කාබෝහයිඩ්‍රේට් විටමින් ඛනිජ ලවණ ප්‍රෝටීන් ලිපිඩ කියන පෝෂක වර්ග පහයි තන්තුයි. ඒ ඔක්කොම අඩංගු වුණම අපි කියනවා තුලිත ආහාර වේලක් කියලා. මේ සම්බල නැත්තම් තුලිත ආහාර වේලකට දැන් අපි උදාහරණයක් විදිහට කෑම කනකොට අපි කන්නේ තුලිත ආහාර වේලක්ද කියන එක ගැන කල්පනා කරොත් උදාහරණයක් විදිහට ඔයාලා හදිස්සියට නූල්ස් ටිකක් කාලා ඉස්කෝලේ ගියොත් ඒතර තනි කර තියෙන්නේ පිෂ්ඨය සහ මොනනම් ලිපිඩ ටිකක් තියෙයි තෙල් දාලා. බිත්තරයක් දැම්මොත් අන්න ප්‍රෝටීන් ටිකක් තියෙයි. හැබැයි තන්තු වර්ග නැහැ ඒතර. කෙඳි වර්ග අඩංගු වෙන්නෙම නැහැ. එතකොට ඒතර සමහර විට විටමින් ඛනිජ ලවණත් ඔය කියන තරම් නැහැ. අපි බත් ආහාර වේලක් කෑවොත් බත් ටිකක් කෑවොත් එතන පිෂ්ඨය තියෙනවා. හැබැයි බතුයි පරිප්පුයි විතරක් නම් කෑයි පිෂ්ඨයේ ප්‍රෝටීන් නැහැ විතරයි තියෙන්නේ. පරිප්පුයි බතුයි විතරක් කෑවොත්. ඒතර අපි මේකට සම්බෝලයක් දාගත්තොත් එහෙම අන්න එතකොට තියෙනවා මොනවද? එතකොට ඔන්න බත්වල තියෙනවා පිෂ්ඨය. කාබෝහයිඩ්‍රේටේ හරි. ඊළඟට අපි පොල් සම්බෝල කාපු ගමන් එතන ලිපිඩ තියෙනවා. ඒකට දෙහි ටිකක් දැම්මොත් විටමිනුත් තියෙනවා. විටමින් C තියෙනවනේ. දෙහි දාපු ගමන් ඒකට උඹල ගැටියක් දැම්මොත් එතන ප්‍රෝටීනුත් තියෙනවා. ඔස සම්බෝලයක් හැදුවා. ඊළඟට අපි ගත්තොත් එහෙනම් මේ පරිප්පුවලත් දැන් උන ප්‍රෝටීන් තියෙනවා. දැන් ඔතන ඛනිජ ලවණ විටමින් කීපයක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඊළඟට මේකට මේ හාල් මැස්ස හොදි ටිකක් දැම්මොත් අනිත් තව ඛනිජ ලවණ සහ ප්‍රෝටීන් ටිකක් හැදෙනවා. එතකොට මේ බත් ටික කාලා අපි කෙසෙල් ගෙඩියක් කෑවොත් උදේ කෑමෙන් පස්සේ අන්න අපිට ඕන කරන තවත් විටමින් ටිකක් ඛනිජ ලවණ ටිකක් අලුතෙන් ලැබෙනවා. ඒ නිසා දැන් මේ තුලිත ආහාර වේලක් කියන්නේ ඔය පෝෂක වර්ග සහ කෙඳි කියන තන්තු කියන වර්ග ඔක්කොම අඩංගු ආහාර වේලක් කිව්වනේ. එතකොට අපි උදේට පරිප්පුයි පානුයි කෑවොත් පානුයි පරිප්පුයි කෑවා කියන්නේ එතන අයිති වෙන්නේ පෝෂක වර්ග දෙකයි. කවුද? පාන් වල තියෙන කාබෝහයිඩ්‍රේට් විතරයි. පරිප්පු වල තියෙනවා හැබැයි කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීනුයි ඛනිජ ලවණ ටිකුයි. හැබැයි එතකොට ඉතින් පෝෂක වර්ග ඇත්තටම ස්තුලිත නැහැ ආහාර වේල. රැයට පාන් පරිප්පුයි කෑවත් ඒත් ඒකම තමයි වෙන්නේ. නූස් ටිකක් කෑවත් ඒත් ඒකම තමයි වෙන්නේ. බත් ගොඩාක් ගොඩ ගහගෙන පරිප්පු ටිකක් කෑවත් ඒත් ඒකමයි වෙන්නේ. ඒ නිසා අපි කන කෑම වේලක තියෙන්න ඕන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් අඩු වෙන්න තියෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් හරිම කෑම වේලක් කනවා නම් ඔයාලා බලන්නකෝ යුරෝපීය ජාතිකයෙක් වගේ කෙනෙක් කනකොට එහෙම දැන් ඒගොල්ලෝ බත් කනවා අඩුයි කොහොමද? අපේ තමු එහෙම කනවා නම් බත් ප්‍රමාණය බොහොම බත් ටිකක්. ඒකට ගැළපෙන විශාල ප්‍රමාණයක් එළවලු ප්‍රමාණයක් ඉතින් කන්න ඕනේ. එතන මස් මාළු කනවා නම් කරවල කනවා නම් ඒවත් ඒ ප්‍රමාණයට ගන්න ඕනේ. එතන මේ කොටුවක් බෙදලා හතරට බෙදලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, ලිපිඩ. මේවා සමබල වෙන්න ඕනේ. අපි මහා බත් ගොඩක් එක පරිප්පට දෙකක් හාල් මැස් එකක ගෑවට පෝෂණ ගුණය ලැබෙන්නේ නැහැ. අපි කනවා විශාල කොටගහන බත් එකක්. මේ විශාල කොටගහන බත් එක අපිට දෙන්නේ කාබෝහයිඩ්‍රේට් තොගයක් විතරයි. ඒ නිසා අපි මේකට එළවලු වර්ග එකම කාලවලලා පළතුරු වර්ග ටිකක් කන්න පුළුවන් නම් අන්න අපේ පෝෂණ සමබරතාවය නැත්තම් තුලිත ආහාර වේල කියන එක ලැබෙනවා ඒක. ඒ නිසා මහා බත් ගොඩක් කන්නේ නැහැ. ඔයාලා දන්නවා ජපන් ජාතිකයෝ ඒගොල්ලෝ වගේ අය ඉතාම කුඩා ප්‍රමාණයක් බත් කෝප්පයක් විතර කනවා. ඒකම තක්කලි ජූස් එකක් තක්කලි බොනවා. ඒකම සුප් එකක් බොනවා. එතකොට කිරි වීදුරුවක් බොනවා. එතකොට බලන්නකො දැන් මේ පෝෂණ වේලේ තියෙනවානේ දැන් අපි කන්නේ බත් ගොඩාක් කාලා පරිප්පු එකක් හරි සම්බෝල එකක් හරි වතුර එකක් දීලා ගෙදර ඉස්කෝලේ යනවා. එහෙම නැත්නම් රැයටත් එහෙමයි. ඒතකොට අපේ ආහාර වේල ඇත්තටම සමබර නැහැ. සමබර කරගන්න නම් තුලිත කරගන්න නම් හරි ආහාර වේලක් වෙන්න නම් කාබෝහයිඩ්‍රේට් මහ ගොඩක් කාලා හරියන්නේ නැහැ කියන එක මේ කියන්නේ. ඒක ප්‍රමාණයට ගැලපෙන්න අපිට විටමින් ඛනිජ ලවණ තියෙන මැල්ලුම් ටිකක්, ඒකම කොළ ජාති ටිකක්, එළවලු ටිකක් එතන එකතු කරගන්න ඕනේ. ඒතර මස් මාළු ටිකක්, එතන කරවල ටිකක්, බිත්තරයක්, එහෙම නැත්නම් පරිප්පු ටිකක් හරි, එහෙම නැත්නම් හාල් මැස්ස ටිකක් හරි මොනවා හරි එකතු කරගන්න ඕනේ. සස් කෑමෙන් පස්සේ කෙසෙල් ගෙඩියක් පළතුරක් ආහාරට ගන්න වෙනවා. ඒතර මේ උදේ කෑම වේලක් තමයි ඔය කිව්වේ. ඔය දින උදේ කෑම වේල. ඒතර බලන්න මේ දහවල් එයා කන කෑම වේලක් මේ සම්බල වෙලා තියෙන මේක මෙහෙම දැන් ගියාක් වල කාබෝහයිඩ්‍රේට්. ඊට පස්සේ සම්බෝල පොර සම්බෝල දැම්මම ලිපිඩ, ප්‍රෝටීන් තියෙනවා හාල් මැස්සන් හොදිත් එක්කලා එයා කන්නේ. කෙසෙල් ගෙඩියක් බත් කාලා කන. ඒතර දැන් හරි උදේ කෑම වේලේ යම් ප්‍රමාණයක සම්බල බවක් තියෙනවා. ඊළඟට අපි දවල් කෑම වේලේ බලන්න බත් එක්කලා එයා කනවා සෝයා සෝයා මීටුයි පරිප්පුයි උයලා කනවා. එතකොට අර බාන ප්‍රෝටීන් තියෙනවා, පරිප්පුල ප්‍රෝටීන් තියෙනවා, බත්වල කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඊළඟට එයා කනවා පලා වර්ග, බෝංචි වර්ග. එතකොට විටමින් ඛනිජ ලවණ දෙකම ලැබෙනවා.
ලුණු තෙල් දාලා කියන්නේ ලුණු සම්බෝලයක් ලුණු තෙල් තෙල් බැඳුමක් කනවා එතකොට ලිපිඩ තියෙනවා ඉතින් බලන්න දැන් අර ලිපිඩ ටික තියෙනවා ප්‍රෝටීන් තියෙනවා බත් ටික කාපන් කාබෝහයිඩ්‍රේට් තියෙනවා ඛනිජ ලවණ ටික තියෙනවා සේරම ලැබෙන නිසා පේර ගෙඩියක් කනවා බත් කා එතකොට අර විටමින් ඛනිජ ලවණ තවත් ලැබෙනවා මේ දවල් ආහාරය ඉතින් මේ උදෑසන ආහාර වේලක් මේ දහවල් ආහාර වේලක් රාත්‍රී ආහාර වේල අපි රාත්‍රී ආහාර වේල බලන්න ඕනේ දැන් රාත්‍රී ආහාර වේල ගත්තාම ඔය රාත්‍රී ආහාර වේලේ ඔයාලට පේනවා මෙතන බත් ඕ අලවල් කාබෝහයිඩ්‍රේට්. එතකොට අර්ථාපන්න වෙන්න පුළුවන් බත් වෙන්න පුළුවන් දෙකම කාබෝහයිඩ්‍රේට්. කංකුන් තෙම්පරා ආදුවක් තියෙනවා ලිපිඩ තියෙනවා. ඊට කංකුන් වල විටමින් ඛනිජ ලවණක් තියෙනවා. ඊට අමතරව වට්ටක්කා ආහාරයේ තියෙනවා විටමින් ඛනිජ ලවණ දෙකම තියෙනවා. මාළු දඹල වගේ දෙයක ප්‍රෝටීන් ලැබෙනවා. බත් කාලා කෙසෙල් ගෙඩියක් ගස් ගමු කෑල්ලක් කනවා අන්න එතකොට දැන් පේන ඇති මේ අපි හන කන හැම කෑමකම සමතුලිත වෙන්න තුලිත වෙන්න එතන ඉලවලුවක් පළතුරක් තියෙනවා හරිද එතන ප්‍රෝටීන් ගන්න එක්ක සෝයා හරි පරිප්පු හරි මස් හරි මාළු හරි හාල් මැස්සු හරි තියෙනවා එතන ඉන්දියාප්ප වගේ අල වගේ කාබෝහයිඩ්‍රේටයක් තියෙනවා අපිට කාබෝහයිඩ්‍රේට යන අඩුවක් නැහැ මිද අපි කන කෑම වලක ඇත්ති පදන් කාබෝහයිඩ්‍රේට් තියෙනවා බොහෝ විට අපි මොනව කෑවත් ඉන්දියාප්ප කෑවත් නූඩ්ස් කෑවත් හදිසියට ෂෝටිස් කෑවත් වෙලා ඒක කාබෝහයිඩ්‍රේට් ලිපිඩ තොග පිටින් අපිට හම් වෙනවා අපිට අඩුවෙන්ම හම්බෙන්නේ ඇත්තටම මේ ප්‍රෝටීන් විටමින් ඛනිජ ලවණ කෙදි වර්ග තමයි අපිට අඩුවෙන් හම්බෙන්නේ අපි කන ශනික කෑම වල ඒ කෙදි වර්ග ඇත්තේම නැහැ ඒව වැඩිපුරම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ග ලිපිඩ වර්ග ඔයාලා කියමු අපි ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා කියලා කඩේ ඒකේ තියෙන්නේ වැඩියම ලිපිඩ වර්ග ඊළඟට තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් ඒතර ලිපිඩයි කාබෝහයිඩ්‍රේට් ගොඩක් තමයි කන්නේ මෙතන ප්‍රෝටීන් බොහොම චුට්ටයි තියෙන්නේ අල්පලෙස ඒතර අපි කන කෑම ඒ වගේ කෑමකුත් සමබර නැහැ ඇත්තනම් සමතුලිත නැහැ ඒසත් උලිත ආහාර වේලක් ආහාරයට නොගැනීමෙන් ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් මොනවද වැඩිපුර කාබෝහයිඩ්‍රේටුයි තෙලුයි කෑව ගමන් අතිපෝෂණය වෙන්න පුළුවන් අධික වර්ධනයක් වෙන්න පුළුවන් එහෙම ඒක ස්ථුල වෙන්න පුළුවන් ඒකම අර පෝෂක වුණතා නිසා වුණතා රෝග හැදෙන්නත් පුළුවන් වුණතා රෝග හැදෙන්නත් පුළුවන් ඒ කියන්නේ සමබර නැති වුණ ගමන් වෙනත් වුණතාවයක් එනවා ඒ කියන්නේ අපි දැන් අපි තෝ මේ ආහාරයට කෙසෙල් ගෙඩියා ඊළඟට මේ පොල සම්බෝලව නැති වුණොත් එහෙම අපි හාල්මැස්සෝදී ඉන්දියාප්පයි කෑවොත් එහෙම නැත්නම් ඉන්දියාප්පයි පොල සම්බෝලයක් විතරක් කෑවොත් එතන පෝෂක වර්ගවල අනිත් ඛනිජ ලවණ විටමින් ලැබෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රෝටීන් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙනත් උණතාවයන් හැදෙන්න ගන්නවා. පෝෂණ උණතා හැදෙන්න ගන්නවා. එතකොට අධික පෝෂණයක් නිසා වෙන්න පුළුවන් ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් කාලා අතිපෝෂණයක් නැත්නම් අධික ලෙස සිරුර වර්ධනය වෙලා ශරීරයේ වර්ධනය අහිතකර ලෙස වැඩික වෙන්න පුළුවන්. ඒකම මේ අඩු වර්ධනයක් දක්වන නැත්නම් උණතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒකම වල දන්නවද මේ කොයිඩ් අවස්ථාවකට කියන්නේ හැම වෙලේම හොඳ ආහාර වේලක් විටමින් ඛනිජ ලවණ තියෙන මේ අලුත් එළවලු පළතුරු වැඩිපුර කන්න කියනවා මොකද අපේ ලිඩ රෝග වලින් ආරක්ෂා ප්‍රතිශක්තිකරණය සඳහා එතකොට මේ ප්‍රතිශක්තිකරණය බෝවන රෝග වලින් සහ බෝ නොවන රෝග වලින් අපි ආරක්ෂා වෙන්න සම්බර ආහාර වේලක් ඕන වෙනවා ඊළඟ එක තමයි අපේ අපි දුර්වල වෙනවා අලස වෙනවා සම්බර ආහාර වේලක් නැතිවම පාම්පිටි ගොඩක් අපි කකා හිටියොත් අපි අලස කෙනෙක් බවට පත් වෙන දන්නේ නැතුව දුර්වලය වෙනවා ඇත්තටම ඒ தත්ත්වය වළක්ව ගන්න බැරි වෙනවා හොඳයි අපිට අපේ රටේ සම්බල ආහාර වේලක් ඕනතරම් හොයාගන්න පුළුවන් අපේ රට වගේ රටක සම්බල ආහාර වේල් ඕනතරම් හොයාගන්න පුළුවන් මොකද වල දන්නවා පලා කුල මැල්ලුම් අපේ රටේ කිසි අඩුවක් නැහැ ගම්බදව ගත්තොත් ඕනතරම් පලා කුල මැල්ලුම් තියෙනවා එතකොට අපේ රටේ ඕනතරම් පළතුරු වර්ග තියෙනවා එළවලු වර්ග නවපාතින් හොයාගන්න පුළුවන් ඒ එකම බත් අපි හොඳටම කනවා පාන් වලටත් වැඩි. ඒතර මේ ආහාර වේලක අපිට පුළුවන් ඉතාලම පැහැදිලිව පුළුවන් මේ සම්බල ආහාර වේලක් නැත්තම් තුලිත ආහාරයක් හදාගන්න. හැබැයි අපේ අර හදිසි වේගවත් ජීවිත රටාවත් එක්කයි එතකොට අපි මේ අර කෙටි කෑම වලට ඇබ්බැහි වීම නිසායි සමහර විට මේ සම්බල ආහාර වේල අපේ මග ඇරෙනවා. එතකොට අපිට හැදෙනවා අර කිව්ව වගේම ආයක ස්ථූලතාවය අධික වර්ධනය එක් උණතා රෝග එක්ක ප්‍රතිශක්තිකරණය දුර්වල වීම ඒකම අපි කියනවා ලෙඩ රෝග වලට ඉක්මනට ගොදුර නැත්නම් ප්‍රතිශක්තිය අඩු වෙනවා බෝවන රෝග දුනවන රෝග වැළඳෙනවා මේ තුලිත ආහාර වල හරි ගැදික හොඳයි ඉතින් එහෙනම් මාතෘකාව ගන්න තුලිත ආහාරයක් යන්නේ කියන්නේ සියලුම පෝෂක වර්ග සහ සියලුම පෝෂක වර්ග සහ තන්තු අඩංගු ආහාර වේලක් සියලුම පෝෂක වර්ග සහ තන්තු අඩංගු ආහාර වේලක්
හරි. ඔයාලා පුතේ මෙන්න මේ අච්චු පුතේ අනු 9 පිටුවේ මේ සම්බල ආහාර වේල් chart එක තියෙනවා තුනක්. උදේ දවල් රාත්‍රී ආහාර වේල් ටියුට් එක තියනා නම් මම ඒක දීලා තියෙනවා. අනිත් අය 99 පිටුවෙන් ඒක ලියා ගන්නද? මම වෙලාව දෙන්නේ නැහැ. ඉඩ තියලා ඔයාලා ලියා ගන්න සම්පූර්ණ කර ගන්න සම්බල ආහාර වේල් තුනක් ඔයාලා හදා ගන්න. හදාගෙන තුලිත ආහාරයක් නොගැනීම නිසා ඇති ගිය හැකි තත්ත්වයන් තුලිත ආහාර වේලක් නොගැනීම නිසා ඇති ගිය හැකි අහිතකර තත්ත්වයන් එක එකක් තමා වර්ධනයේ දුර්වල වීම හෝ අධික වර්ධනය වර්ධනයේ දුර්වල වෙනව නැත්නම් අධික ලෙස වර්ධනය අධික වර්ධනය ශරීරයේ ප්‍රමාණවත් ලෙස වර්ධනය නොදැක්වීම හෝ අධික වර්ධනය ශරීරයේ ප්‍රමාණවත් ලෙස වර්ධනය නොදැක්වීම හෝ අධික වර්ධනය ශරීරයේ ප්‍රමාණවත් ලෙස වර්ධනය නොවීම හෝ අධික වර්ධනය දෙවැනි එක බෝ වන සහ බෝ නොවන රෝග කියන්නකෝ මම කියන්නම් බෝ වන සහ බෝ නොවන කියන එක බෝ වන සහ බෝ නොවන රෝග වලට පහසුවෙන් ගොදුරු වීම බෝවන රෝග සහ බෝනව රෝග කියන අපි දන්නවා දැන් ඉංග්‍රීසාව සෙප්‍රතිශාව සෙප්‍රතිශාව බෝවන රෝගයක් නේ එතකොට දැන් මේ දිනවල පැතිර යන කොරෝනා රෝගිය බෝවන රෝගයක් එතකොට සමහර රෝග තියෙනවා වල දන්නවා දැන් බෝ වෙන්නේ නැති ඒවා දැන් පැපොල සරම්පුව කියවත් බෝ වෙන්නේ ඒ බෝවන රෝග වලට ඉක්මනින් ගොදුරු වෙනවා මේ තුලිත ආහාර වේලා නොගත්තොත් බෝනවන රෝග උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා දන්නවා දියවැඩියාව අතිරුධිර පීඩනයේ කොලෙස්ටරෝල් පිළිකා වකුගඩු ආබාධ වගේ රෝග අහලා තියෙනවා. ඒව බෝ නොවන රෝග. දැන් බෝවන රෝග සහ බෝනවන රෝග කියන දෙන්නටම ගොදුරු වෙන්න ඉඩකඩ වැඩි වෙනවා. මෙන්න මේ විදිහේ තුලිත ආහාර වේලක් අපි ලබා නොගත්තොත්. ඒ නිසා ලියන්න අන්තිම එක එතකොට බෝවන රෝග සහ බෝනවන රෝග වලට ගොදුරු වීම ලිව්වනවා. ඊළඟට සිරුර දුර්වල වීම සහ අලස බව සිරුර දුර්වල වීම සහ අලස බව දුර්වල වීම සහ අලස බව දුර්වල වීම සහ අලස බව අපි දන්නවා අනිවාර්යයෙන් පෝෂණය අඩු වුණොත් ඇඟ දුර්වල වෙනවා ඉක්මනට මහන්සි හැදෙනවා වැඩ කරගන්න බැරි වෙනවා ඉස්කෝලේ ඇවිල්ලා තෑවුම් ගෑරලා ඉන්න වෙනවා හරි එතකොට අපි අලසේ බවට පත් වෙනවා දුර්වල වෙනවා එක මේ වගේ පෝෂණ ගුණතාවයක් ඇති වුණොත් අපිට වෙන්නේ ඒකයි රයිට් ඊළඟ එක උණතා රෝග ඇතිවීම. එතකොට දැන් මේ වර්ග හතර වල නිබද බලන්නකො. එකක් තමයි වැඩිපුර ශරීර වර්ධනයත් ශරීර වර්ධනයේ දුර්වල වීම. වැඩියෙන් ගත්තොත් මේ පෝෂණ වර්ග සමහරවිට එක වර්ගයක් විතර වැඩි වුණොත් අධික ලෙස ශරීර වර්ධනය වෙනවා. ලිපිඩයි කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් කෑවා කියන්නේ ඇඟ හොතට මහත් වෙලා යනවා. එතකොට අධික වර්ධනය එතකොට සමහර ලාවට ප්‍රෝටීන් වර්ග වගේ පෝෂක වර්ග නොගැනීමෙන් මන්ද පෝෂණ තත්ත්වය වර්ධනයේ දුර්වල වීම පළවෙනි එක. දෙවෙනි එක තමයි දැන් ඔය උණතා රෝග සෑදීම. ඒක ලිව නැත්නම් ලියා ගන්න විවිධ උණතා රෝග සෑදීම. විවිධ උණතා රෝග සෑදීම. ඊළඟ එක සිරුර දුර්වල වීම සහ අලස බව. ඊළඟ එක තමයි අපි දැන් කතා කර අන්තිමට බෝවන සහ බෝනවන රෝග සෑදීමට වැඩි ඉඩ කඩක් තිබීම. හොඳයි. දැන් අපි ඔය විටමින් වල උණතා රෝග ගැන මොනවද මේ උණතා රෝග කීපයක් කියන එක ගැන විටමින් සහ කණිජ ලවණ වල උණතා රෝග දැන් විටමින් A B C D වගේ විටමින් වර්ග ඒකම අයඩින් කැල්සියම් වගේ කණිජ ලවණ වර්ග දැන් මේවා විටමින් නේ කණිජ ලවණ වර්ග මේ අයඩින් මේ කැල්සියම් තව ෆොස්ෆරස් ගොඩක් යක් තියෙනවනේ දැන් මේවා ඌණතාවයෙන් ඇතිවන රෝගී තත්ත්වයන් ගැන ඔයාලා අවබෝධයක් තියෙනවා. ඒකට ඔයාලට පොඩි වැඩක් තියෙනවා. මෙන්න මේ ඌණතා රෝග ගැන පොඩි පොතක් හදන්න ඕනේ. ඒක පැවරුමක්. ඒ පැවරුම පොත හදලා ඔයාලා ඌණතා රෝග ගැන තොරතුරු හොයාගන්න ඕන උදව් කරගන්න ওই විවිධ ශ්‍රේණි වල තියෙනවා සෞඛ්‍ය පොත්. ශාරීරික සෞඛ්‍ය අධ්‍යයන පොත්වල තියෙන ඊට අමතරව 10 වසරේ විද්‍යා පොතේ පළවෙනි පාඩම. මෙන්න මේ ඌණතා රෝග ගැන පුතේ ලොකු විස්තරයක් තියෙනවා වලට ගොඩක් විස්තර ගන්න පුළුවන් එතනක් තියෙන අවශ්‍ය කරන විටමින් සහ කණිජ ලවණ උණතා ටික අපි දැන් මේ ප්‍රශ්නය විවිධ උණතා රෝග අපි විටමින් A B C D කියන විටමින් වල ප්‍රධාන උණතා රෝග ටිකක් විතරක් කතා කරමු
මෙන්න මේක වල පොඩි පන්තිවල ඉඳන් දන්නවා රාත්‍රී අන්ධකම නැත්තම් තමස් අන්ධතාවයේ කියන රෝගී තත්ත්වය හැදෙනවා මම ඉවලේ ඉස්සෙල්ලා කිව්වා මේක විටමින් ගැන කතා කරද්දී ඇසේ ඇති වෙනවා බිටෝ ලප එතකොට මේ පෙනීමට බලපානවා විටමින් ඒ හොඳට ඇස් පේන්න එතකොට මෙන්න මේ යා නිසා තමයි බෙරිබෙරියා හැදෙනවා බෙරිබෙරියා එතකොට තව රෝගයක් තමයි යාගේ පෙරග්‍රා පෙරග්‍රා රෝගය එතකොට මේ රෝග වාරණ මම නිකන් කටුවට දෙන්නේ ඔයාලා මේ දැන් පොඩිය ලියා ගන්න ඕනේ පස්සේ ඔයාලා මේකට පොත හදද්දි ඔයාලා මේක සම්පූර්ණ කරගන්න විදුරුමස් රෝගය හැදෙනවා විටමින් සී ඌණතාවේ විදුරුමස් රෝග ශීතාද රෝගයේ වගේ රෝග හැදෙනවා ඊළඟ විටමින් B වලින් රිකට්සියා අස්ථි විකෘතිය දත් අස්ථි වර්ධනයේ දුර්වල වීම රිකට්සියාව දත් අස්ථි දුර්වල වීම වගේ රෝග තත්ත්වයන් නැති වෙනවා එතකොට මෙන්න මේ විටමින් වර්ග 4 ඌණතා 4ක් අපිට ලියා ගන්න පොඩ්ඩක් හැබැයි ඔයාලා ඒක බොහොම පොඩි සටහනක් මන් දෙන්න ඔයාලා වැඩිපුර ඔයාලගේ පැවරුමේ කරන්න ඕන මොකද්ද කරන්න ඕනේ පල්ලෙහා තියෙනවා පැවරුම 1 ඌණතා රෝග ඇතුළත් පොතක් සාදන්න හරිද විවිධ රෝගව විවිධ පෝෂක වලට උදාහරණ රූප සටහන් A4 කොලේ කලවන්න ඒ මොනවද ඒ අර විටමින් ඛනිජ ලවණ පෝෂක වර්ග තියෙන ඔයාලා පෝස්ටරයක් පහක හදලා A4 කොළ 4ක් 5ක් අරගෙන විවිධ පෝෂක වර්ගන උදාහරණ රූප අපි උදාහරණයක් ගමුකෝ විටමින් A එයා අඩංගු ආහාර B ආහාර C ආහාර D ආහාර ඛනිජ ලවණ අඩංගු ආහාර ටික ඊළඟට ඔයාලා ප්‍රෝටීන අඩංගු ආහාර වෙනම කොළයක අරගෙන ඊළඟට කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වෙනම කොළ හදලා වෙනම පොතක් හදන්න ඕනේ මුණතා රෝග පොතයි ඒ රෝග වලට ඒ රෝග හැදෙන්නේ මේ ඛනිජ ලවණ විටමින් සහ පෝෂක වර්ග වුණ වෙන්නේ ආගේ පෝෂක වර්ග වල එකතු වුකුයි පොතක් පොත් දෙකක් හදන්න වෙනවා මොකද දැන් අපි ලියමු විටමින් A ඉස්සරහින් රාත්‍රී අන්ධභාවයේ සහ ඇසේ බිටෝ ලප ඇතිවීම රාත්‍රී අන්ධතාවයේ සහ ඇසේ බිටෝ ලප ඇතිවීම විටෝ ලප ඇතිවීම විටමින් B බෙරිබෙරියාව කමාවක් පෙලග්‍රා බෙරිබෙරියාව පෙලග්‍රා රක්තහීනතාව ඒකත් පොඩ්ඩක් ලියන්නමු රක්තහීනතාව රක්තහීනතාව වගේ රෝග හැදෙනවා රක්තහීනතාව බෙරිබෙරියාව පෙලග්‍රා රක්තහීනතාව විටමින් C විදුරුමස් දුර්වල වීම විදුරුමස් දුර්වල වීම විදුරුමස් දුර්වල වීම විටමින් D රිකට්සියාව අස්ති විකෘතිය කියලා කියනකොට රිකට්සියාව දත් සහ අස්ති දුර්වල වීම රිකට්සියාව දත් සහ අස්ති දුර්වල වීම දත් සහ අස්ති දුර්වල වීම හරි ඊළඟට මෙන්න මේ ඛනිජ ලවණ දෙකක් තියෙනවා කැල්සියම් සහ අයඩින් අයඩින් වල ඉස්සරහ ලියා ගන්න අයඩින් ගලගන්නේ උණතාවය නිසා ගලගන්නේ ඊළඟ කැල්සියම් දත් සහ අස්ති වර්ධනයේ දුර්වල වීම දත් සහ අස්ති වර්ධනයේ දුර්වල වීම ඊළඟට යකඩ නැත්තම් අයර්න් රක්තහීනතාව නී රක්තය රක්තහීනතාව එතකොට ඔයාලා දැකලා තියෙන වෛද්‍යවරයා ගාවට ගියාම දිවදික් කරන්න කියනවා සමහරවිට ඇහි මේ විදිහට බලනවා රක්තහීනතාවයේ තියෙනවද කියලා බලනවා බලලා ඒ අඩංගු ආහාර විටමින් එකක් හරි මොනවා හරි අයනේ අඩංගු මොනවා හරි ඖෂධයක් දෙනවා එහෙම නැත්නම් මේ ආහාර කණ්ඩ කියනවා මොකද රක්තහීනතාව හැදුනහම ඒක දුර්වල වෙනවා ඒක සුදු මැලි වෙනවා අලස බව ඇති වෙනවා ඔක්සිජන් පරිවාහනය දුර්වල වෙනවා මේ අයන් හරි වැදගත් ඒ නිසා අයන් අඩංගු ආහාර අපි ගන්න ඕන රක්තහීනතාවයේ රෝගී හොඳයි දැන් ඔයාලගේ පැවරුම මේකයි ඔයාලගේ පැවරුම තමයි ඌණතා රෝග පොතක් හදන්න ඕනේ ඒකම විවිධ පෝෂක වර්ග වලට උදාහරණ රූප
අලවන්නුනේ දැන් ඔයාලට තියෙන පුතේ ඊළඟට මෙන්න මේ ආහාර පරීක්ෂණ ටික මුලින්ම මම පුතේ ආහාර පරීක්ෂණ ටික මේ බෝඩ් එකේ කියලා දෙනවා කියලා දීලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටික වීඩියෝ ටික දාන්න මම කියන එක තේරෙනවද ඉස්සෙල්ලා මම රූප සටහන් වලින් මේක කල්ලායලා පැහැදිලි කරලා ඉන්නවා අපිට තියෙන ආහාර පරීක්ෂණ යටතේ එකක් පළවෙනි එක තමයි පිෂ්ඨ පරීක්ෂාව හරි ලේසි දෙවැනි එක තමයි ග්ලූකෝස් සරල සීනි අපි කියන ග්ලූකෝස් පරීක්ෂාව තුන්වෙනි එක තමයි අපිට තියෙනවා ප්‍රෝටීන් පරීක්ෂාව ඊළඟට තියෙනවා ලිපිඩ දැන් පරීක්ෂා හතරම මම මෙතන කරලා පෙන්නනවා වීඩියෝ එකේ නිරීක්ෂණත් එක්ක පෙන්නනවා පැහැදිලිව ඒ පෙන්නන්න කලින් හැබැයි මම මේක ඔයාලට බෝඩ් එකේ පැහැදිලි කරනවා කරන විදිය වෙන වෙනම නිරීක්ෂණත් ලියනවා ලියලා ඊට පස්සේ ක්‍රියාකාරකම් ටික කරන්න වෙන්නේ ඒක තේරුම් ගන්න දැන් කරලා ඉවරලා ඔක පෙන්න මෙලියන්න කියන සටහන පැටලෙනවා අපිට ඒ නිසා ලියන්න මාතෘකාව ආහාර පරීක්ෂණ ඔයාලට පැවරුම් තියන අයට නම් ගැටලුවක් නැහැ ආහාර පරීක්ෂණ ඔයාලගේ අන්තිම පිටුවේ තියෙනවා ආහාර පරීක්ෂණ නැත්නම් ආහාර හඳුනා ගැනීම පරීක්ෂණ එක ග්ලූකෝස් නැත්නම් සරල සීනි සඳහා පරීක්ෂාව ග්ලූකෝස් නැත්නම් සරල සීනි සඳහා පරීක්ෂාව හරි පුතේ අපි පළවෙනි එක ග්ලූකෝස් පරීක්ෂාව අපි මේකට කියනවා බෙරඩික් පරීක්ෂාව කියලා. මේ බෙරඩික් කියලා ද්‍රාවණයක් තියෙනවා නිල් පාටයි කියන්නේ. බෙරඩික් කියලා ද්‍රාවණයක් තියෙනවා එයා නිල් පාටයි. වෙනද මොලේ තියෙන අපිට ගන්න පුළුවන් මම ක්‍රියාකාරකම් කරනකොට පෙන්වන්න වාරට අපි ග්ලූකෝස් ද්‍රාවණයක් අරගෙන මිලිලීටර 2ක් විතර ඒ ප්‍රමාණයට සමානව ග්ලූකෝස් ද්‍රාවණයට සමාන පරිමාවක් දානවා නිල් පාට බෙරඩික්. බෙරඩික් ද්‍රාවණය දාලා පුතේ රත් කරනවා. ඒ රත් කරද්දී අපි මේකේ වර්ණ වෙනසක් වෙනවා ඒක පැහැදිලිව බලා ගන්නවා. මොකද බෙරඩික් දාපු ගමන් නිල්. මේ නිල් පාට ටික 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 වෙනස් වෙන්න ගන්නවා. නිල් පාට එක පාටම වෙනස් වෙන්නේ හොඳට බලන් ඉන්න ඕනේ හැබැයි. ඔක කරනකොට ආලා මම ක්‍රියාකාරකම් කරලා පෙන්නනවා කිව්වා. ඒතකොට පෙන්සි සෙල්ලම් කොළ පාටක් වෙනවා. ඊට පස්සේ මේ කොළ පාට කහ පාටක් වෙනවා. ඊට පස්සේ කහ පාට තමයි මෙන්න මේ තැමිලි පාටක් බවට පත් වෙන්නේ. තැමිලි තැමිලි පාට එක්කෙනා ඊට පස්සේ විශේෂයෙන් ගඩොල් වල රතු පාට ගඩොල් රතු අවක්ෂේපයක් වෙනවා එතකොට අන්තිම ප්‍රතිඵලය ගඩොල් රතු අවක්ෂේපයක් සෑදී ගඩොල් රතු අවක්ෂේපය එතකොට දැන් පාට වෙනස් වීම ගැන අවබෝධයක් තියෙන්න ඕන පොඩ්ඩක් වෙන පිළිවෙල ගැන ඊට අමතරව නිල් කොළ කහ තැමිලි ගඩොල් රතු ගඩොල් රතු අවක්ෂේපයක් බවට පත් වෙනවා මේ බෙරඩික් නිල් පාටයි ඒකට ග්ලූකෝස් සහ බෙරඩික් සමාන පරිමාවක් දැම්මහම නිල් පාටයි එයා රත් කරන් යද්දි නිල් පාට කොළ වෙලා කොළ කහ වෙලා කහ තැමිලි වෙලා ගඩොල් රතු පාට අවක්ෂේප වීම මෙන්න මේ ක්‍රියාකාරකමක් කරලා බලමු ඊට පස්සේ අපි මේක සටහන් ලියාගෙන තමයි ක්‍රියාකාරකම ටික කරන්නේ අපි දැන් සටහන් ලියමු ලියන්න ක්‍රමය ලියන්න කැකෑරුම් නලයකට ග්ලූකෝස් ද්‍රාවණයේ මිලිලීටර 2ක් සහ කැකෑරුම් නලයකට ග්ලූකෝස් ද්‍රාවණයේ මිලිලීටර 2ක් සහ නිල් පාට බෙරඩික් ද්‍රාවණයේ මිලිලීටර 2ක් බැගින් දමා නිල් පාට බෙරඩික් ද්‍රාවණය මිලිලීටර 2ක් බැගින් දමා රත් කිරීම බෙරඩික් ද්‍රාවණය මිලිලීටර 2ක් දාලා සමාන පරිමාවයකින් දාලා රත් කරනවා දැන් ඔක්කොම නිල් පාටයි ඊට පස්සේ නිරීක්ෂණය නිරීක්ෂණය කියන්නේ මෙන්න මේ පාට ටික වෙනස් වීම නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු අවක්ෂේප ඔය රූපේ තියෙන මේ පොතේ මේ කලරය තියෙන දේ ලියන්න නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු අවක්ෂේප යටි ලියන්න ඉහත ආකාරයට වර්ණ වෙනස් වී ගඩොල් රතු අවක්ෂේපයක් සෑදීම නිගමනයේ ග්ලූකෝස් අඩංගු බව නිගමනයේ ග්ලූකෝස් අඩංගු බව
හරි මුතු දැන් ඔයාලා මේ රූප සටහන පල්ලෙහා තියෙනවා ඇඳගන්න මේක අඳින්න ඇඳලා නම් කරන්න පරීක්ෂණල අල්ලුව කැකෑරුම් නලයේ ග්ලූකෝස් ද්‍රාවණය බෙරිලි ද්‍රාවණය රත්කරණ එක අතුපාට වෙලා පස්සේ කරවතු ආක්ෂේපණ එක මේ රූපෙක් මනින් ඇඳගන්න වැඩි වෙලාවක් දෙන්නේ නැහැ එතරම් වෙලාව දෙන්නේ නැහැ ඔයාලා වීඩියෝ එක ප්ලේ කරන අතර කරලා හරි පුතේ ඕක ඇඳගන්න ඕනේ ඊට පස්සේ අපිට පිෂ්ඨ පරීක්ෂාව කතා කරන්න තියෙනවා द्रावण අයඩින් ද්‍රාවණය කහ දුරු පාට ද්‍රාවණය අයඩින් ද්‍රාවණයක් ගන්නෙ මේ අයඩින් ද්‍රාවණය කහ දුරු පාටකට කිට්ටුයි කහලා තද කහ වගේ දුරු පාටක් තියෙන්නේ කහ දුරු පාටක් දැන් පුතේ අපි තම්බපු පාම් පිටි ටිකක් හරි නැත්නම් පාම් පිටි ටිකක් ගත්තත් ගැටලුවක් නැහැ මේක පරීක්ෂණ නලයකට අරගෙන මේක වතුරත් එක්ක කලවම් කරලා දියලයක් හදාගන්න එතකොට මේ පාම් පිටි ජලයේ මිශ්‍රණයක් එන්නේ දිය වෙන්නේ නැහැ නේ පාම් පිටි එනිසා පාම් පිටි ජලයේ මිශ්‍රණයක් එනවා මේ පාම් පිටි ජලයේ දිය කරලා හදන මිශ්‍රණයට අපි අර කියපු අයඩින් දුරු කහපාට අයඩින් ද්‍රාවණයේ ගොඩක් නෙමෙයි බිඳු කීපයක් දාන්න ගොඩක් දැම්මොත් නිරීක්ෂණ අපහැදි වෙනවා පිටි ද්‍රාවණේ ටිකක් දාන්න දාන කලතර ටිකක් වෙලා ඉබ්බහම අපිට පේනවා මෙන්න මෙතන ඉතාම පැහැදිලිව තද නිල් දම් පාට එහෙම නැත්නම් නිල් දම් පාට නිල් දම් පාට වර්ණයක් ගන්නවා. ඒ නිල් දම් පාට වර්ණයක් ගන්න දැන් පාම් පිටි වල දන්නවා පාම් පිටි මිශ්‍රණයක් සුදු පාටයි. ඒක නිල් දම් පාට කරනවා නම් අනිවාර්යෙන් අයඩින් වලට උත්තර දෙනවා නම් ඒ නිල් දම් පාට වෙලා ඒ ආහාරයේ මොන ආහාරයක් වුණත් මොනවද තියෙන්නේ? පිෂ්ඨේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පාම් කෑල්ලක් කපලා අරගෙන ඒකට අයඩින් දැම්මත් ඔය වර්ණෙම වෙනවා. ඉන්දියාප්පයක් අරන් අපි අයඩින් දැම්මත් ඔය වර්ණෙම වෙනවා. හේතුව තමයි මේ හැම ආහාරයකම පිෂ්ඨේ තියෙනවා. පිෂ්ඨ පරීක්ෂාව අයඩින් පරීක්ෂාව කියලා අපිට කියනවා. ග්ලූකෝස් පරීක්ෂාව බෙරඩි ද්‍රාවණය දා රත් කරන එක මෙතන රත් කිරීම නෑ අයඩින් විතරක් දැම්මහම තදමින් දම් පාට වර්ණයක් එනවනම් ආනි ආහාරය මොකක් වුණත් ඒක පිෂ්ඨය ඇති බව තමයි නිගමනය කරන්න වෙන්නේ. හොඳයි. අපි ක්‍රියාකාරකම් දෙක පිෂ්ඨ පරීක්ෂාව ලියාගමු. තම්බාගත් පාම් පිටි ජලයේ මිශ්‍ර කර තම්බාගත් පාම් පිටි ජලයේ මිශ්‍ර කර එයට කහ දුමුරු පාට අයඩින් ද්‍රාවණය ස්වල්පයක් දැමීම අයඩින් ද්‍රාවණය දැමීම ස්වල්පයක් දැමීම නිරීක්ෂණය පුතේ මේ පැත්තෙන් පොඩි ඉඩක් තියාගෙන නිරීක්ෂණය පොඩියට එහා පැත්තෙන් ලියා ගන්න තද නිල් දම් පාටක් වේ මොකද මේ රූපෙ පොඩ්ඩක් ඇඳ ගන්න මේ පැත්තෙන් ඉඳ තියා ගන්න නිරීක්ෂණය තද නිල් දම් පාට නිගමණය පිෂ්ඨය අඩංගු බව තද නිල් දම් පාට නිගමණය පිෂ්ඨය අඩංගු බව හරි වර්ගුතේ ඉදහන්න ඕනේ මෙන්න මේවට අයඩින් ද්‍රාවණය යන්නේ කහ දුමුරු පාට යන්නේ ඊට පස්සේ නිරීක්ෂණේ තද නිල් දම් පාට යන්නේ ඉරක් ගන්නද නිගමණය ඕන්නෑ අපිට නිගමණය විශ්ත්‍ය අඩංගු බව කියන එකයි මේ රූපය පොඩි ඉඩක පොඩියට අද ගන්න මම පැත්තේ
දකුණු පැත්තේ ඔයාලගේ පැවරුමේ ඉක්මනින් හරි ඉක්මනින් ඇද ගන්න පුතේ මම අර වගේම තමයි වෙලාව දෙන්නේ නැහැ ඉතින් හරි මේ ක්‍රියාකාරකම් ටික කරලා පෙන්නන නැවත සරයක් කියනවා මේ වීඩියෝ එකේ අවසානයේ ප්‍රැක්ටිකල් හතරක් තියෙනවා හතරම කරලා පෙන්නනවා ඒ නිසා ඉක්මනින් ලියා ගන්න වීඩියෝ එක ප්ලේ එක නතර කරලා හරි පුතේ රූපේ පොඩියට ඇද ගන්න හරි අපි ක්‍රියාකාරකම 3 අපි ක්‍රියාකාරකම 3ට යන් ප්‍රෝටීන පරීක්ෂාව මේ ප්‍රෝටීන පරීක්ෂාවට අපි කරන මේ පරීක්ෂණ නමක් කියනවා පුතේ බයුරේට් පරීක්ෂාව බයුරේට් පරීක්ෂාව දැන් අපි කියමු පරීක්ෂණ වල නම් බලන්නකො ග්ලූකෝස් වලට බෙනඩික් ද්‍රාවණය නිල් පාට එක්ක නදා රත් කළා ගලෝ රතු පාට වීම අවක්ෂේපය බෙනඩික් පරීක්ෂා ග්ලූකෝස් හරි පිෂ්ඨයට අයඩින් දාලා කහ පාට දුරු පාට වූ අයඩින් දාපුවම දම් පාට වෙනවා එතකොට ඒකට කියනවා අයඩින් පරීක්ෂා පිෂ්ඨයට එතකොට බෙනඩික් පරීක්ෂාව අයඩින් පරීක්ෂාව දැන් බයුරේට් ප්‍රෝටීන් අඩංගු ආහාරයක් දානවා මේකට දාන්න හොඳම එකනා තමයි බිත්තර සුදු මදය හොඳට ප්‍රෝටීන් තියෙනවා මේ බිත්තර සුදු මදය ටිකක් බිත්තර ගෙඩියක් කඩලා සුදු මදය වෙන් කරගෙන සුදු මදය පහසෙන් වෙන් වෙනවා ඒකේ මිලිලීටර් දෙකක් විතර වෙකට දානවා දාලා කරලා ඒකට දානවා අපි සමාන පරිමාවක් මේ ප්‍රමාණයට සමාන පරිමාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල බාෂ්මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා පුතේ සමාන පරිමාවක් වෙන්න දාලා මේක ප්‍රමාණයට සමාන වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඊට පස්සේ අපි මේකට දානම කොපර් සල්ෆේට් ද්‍රාවණේ ගොඩක් නෙමෙයි නිල් පාට කොපර් සල්ෆේට් ඔයාලා දන්නවා පරමාණිකම් කොපර් සල්ෆේට් ද්‍රාවණේ නිල් පාටයි මේ කොපර් සල්ෆේට් ද්‍රාවණේ බිඳු කීපයක් ගොඩක් නෙමෙයි ද්‍රාවණේ බිඳු කීපයක් දාන්න බිඳු 3-4ක් දාන්න බිඳු කීපයක් දාන්න දැන් පුතේ මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණේ දාලා ඊට පස්සේ කොපර් සල්ෆේට් බිඳු ටිකක් දාලා හලකපුවාම ටිකක් වෙලා ගියාම මේකේ දීප්තිමත් දම් පාට දම් පාට රොස පාට වගේ දීප්තිමත් දම් පාට දීප්තිමත් වර්ණයක් එනවා අර දම් පාටට වැඩිය පොඩ්ඩක් වෙනස් ඒක දීප්තිමත් දම් පාටක් එනවා මේ දීප්තිමත් දම් පාටක් එන්නේ බයුරේට් පරීක්ෂාවෙන් මෙන්න මේ අපේ කියන ප්‍රෝටීන කියන ආහාරයේ ඒකේ තියෙනවා කියලා තමයි කියන්නේ මේකට පුළුවන් බිත්තර සුදු මදේ වෙනුවට නම් පරිප්පු ටිකක් උඩු කරලා ගන්න. පරිප්පු බ්ලෙන්ඩර් එක දාලා අඹරලා ඒ පරිප්පු ද්‍රාවණය අරගෙන පරිප්පු මිශ්‍රණය අරගෙන ඒකට කොස්ටික් කොපස් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමාන ප්‍රමාණයක් දාලා කොපර් සල්ෆේට් බිඳයක් දැම්මත් මේ දීප්තිමත් නිල් පාට නැත්තම් මේ රෝස පාට වගේ නිල් පාට අවක්ෂේපේ හැදෙනවා. හොඳයි අපි එහෙනම් ප්‍රෝටීන් පරීක්ෂාව වරහන් ඇතුලේ යන්න බයුරේට් පරීක්ෂාව. ප්‍රෝටීන් පරීක්ෂාව බයුරේට් පරීක්ෂාව. ක්‍රියාකාරකම් තුන බයිලේ පරීක්ෂාව ලියන්න කරන හැටි බිත්තර සුදු මදය මිලිලීටර් 2ක් නළයකටගෙන බිත්තර සුදු මදය මිලිලීටර් 2ක් නළයකටගෙන මිලිලීටර් 2ක් නළයකටගෙන ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 2ක් දමා ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 2ක් දමා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 2ක් දමා. ඒ කියන්නේ සමාන පරිමාවකින් දානවා මිලිලීටර් 2ක් දමා. ඒකට කොපර් සල්ෆේට්. ඒකට කොපර් සල්ෆේට් ස්වල්පයක් මිශ්‍ර කිරීම. කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දැමීම. ඒකට කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දැමීම. කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දැමීම. එතකොට මේ දෙන්න සමාන පරිමාව දාලා කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දාන්න. නිරීක්ෂණය. දීප්තිමත් දම් වර්ණයක් ගැනීම. දීප්තිමත් දම් වර්ණයක් ගැනීම. දීප්තිමත් දම් වර්ණයක් ගැනීම. දීප්තිමත් දම් වර්ණයක් ගැනීම. නිගමනය. ප්‍රෝටීන් අඩංගු බව ප්‍රෝටීන් අඩංගු බව විතර සුදු මදේ ප්‍රෝටීන් තියෙනවා රයිට් අපි ප්‍රෝටීන් අඩංගු බව කියලා ලියලා දැන් පුතේ මේ රූප සටහන ඔයාලගේ ඇඳ ගන්න දකුණු පැත්තේ ඉඩක් තියලා තියෙනවා ඒක ඉක්මනින් ඇඳ ගන්න මේ ක්‍රියාකාරකම ඔයාලට කරලා පෙන්නනවා දැන් මේ වීඩියෝ එක අවසානයේ මේ ක්‍රියාකාරකම් තුනයි තව එකක් තියෙනවා අපිට ඒ ක්‍රියාකාරකම් හතරම කරලා පෙන්නනවා බය වෙන්න එපා දැනට සටහන ලියා ගන්න හැබැයි මතක තියාගන්න ක්‍රමී
හරි වැඩිපුර වෙලාවක් දෙන්නේ නැහැ පුතේ අමතර වෙලාවක් දෙන්නේ නැහැ මේ වගේ ඒවා කරන හැටි මම කියලා දෙනවා ඔයාලට වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා රූපසටහන් නැද ගන්න එක තමයි පහසුම නැත්නම් අපි දෙගොල්ලන්ගේම කාලනාස්ති වෙන නිසා ඉක්මනින් ඇඳ ගන්න කොපර් සල්ෆේට් ද්‍රාවණය බිඳු කිහිපය කියලා ලියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 2 විතර සුදු මදය මිලිලීටර් 2 දීප්තිමත් දම් පාට තමයි නිරීක්ෂණයට අපි තාන්නේ හරි right එහෙනම් දැන් අපේ ආහාර පරීක්ෂණයේ අන්තිම එක මොකද මේක මකනවා ඔයාලා පුතේ අනිවාර්යෙන් තවත් ඇදගෙන තියෙනවා නම් වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා පුතේ මේක ඇදගමු ඉක්මනට හරි නැතිවා දැන් අපි අන්තිමට ලිපිඩ පරීක්ෂාව තෙල් පතල පරීක්ෂාව කියලා කොට කියමු එහෙනම් ලිපිඩ පරීක්ෂාව අංක 4 ලිපිඩ පරීක්ෂාව ඇත්තටම මේ තෙල් පතල පරීක්ෂාව හැර තව පරීක්ෂාවක් තියෙනවා වාරණ 10 පන්තියේ. අපි දැන් මෙතනදී කතා කරන්නේ තෙල් පටල හරි ලේසි තෙල් පටල පරීක්ෂාව. සුදු කඩදාසියක් ගත්තා. ලිපිඩ තියෙන ආහාරයක් මේක අතුලනවා. අපි හිතමු රට කඩු හරි කඩු හරි ගෙඩියක් අතුලනවා. නැත්තම් පොල් දෙක ටිකක් කනවා. ඔයාලා දැකලා ඇති බත්කොළ බැඳාම අම්මලා හැම අදිස්සියකට බත් එකක් බැඳාම මේ බත් එකේ කඩදාසිය දුපාර කඩදාසියක් ගත්තොත් එහෙම විනිවිද පේන පාරභාෂක පාරාන්දර නෙමෙයි පාරදුෂ්‍යත් නෙමෙයි. පාරභාෂක තෙල් පටලයක් හැදෙනවා. ඒක ස්ථිර තෙල් පටලයක්. දිගට මේ පාරභාෂකම තියෙනවා. වේරුණා කියලා අයින් වෙන්නෙත් නැහැ. මෙන්න මේ පාරභාෂක පැල්ලමක් ඇති වෙනවා. පාරදුෂ්‍ය නෙමෙයි පාරභාෂක පටලයක්. ඔයාලා බලන්නකො පොල් තෙල් ටිකක් සුදු කඩදාසියකට වල දාන්නකො. සුදු කඩදාසියක පොල් තෙල් ටිකක් නිකන් කඩදාසියක අතුල්ලන්නකො. මේ රෙදි කෑල්ල ගන්නගෙන. එහෙම නැත්නම් රටවැය වැටයක් අරගෙන වරලා මේ කඩදාසියම හොඳට අතුල්ලන්නකො. ඔයාලට විනිවිද පෙරෙන. ඒ කියන්නේ මේ හරහා පෙරෙන සෙලෝෆේන් වගේ විනිවිද පෙරෙන පාරභාෂක කඩදාසියක් බෝඩයක්පත් වෙනවා. අන්න ඒකට අපි කියනවා තෙල් පටල. තෙල් පටලයක් නැති වෙන්නේ මේ තෙල් පටල පාරභාෂක තෙල් පටල පරීක්ෂාව. right. ලියන්න ක්‍රියාකාරකම ලිපිඩ පරීක්ෂාව වරහන් ඇතුලේ තෙල් පටල පරීක්ෂාව කඩදාසි කැවැල්ලක ආහාරයක් ඇතිලීමේදී කඩදාසි කැබල්ලක ආහාරයක් ඇතිලීමේදී පාරභාෂක තෙල් පටලයක් ඇතිවීම පාරභාෂක තෙල් පටලයක් ඇතිවීම තා පාරභාෂක තෙල් පටලයක් ඇතිවීම හරි පුතේ දැන් ඔයාලට මට කියන්න තියෙන්නේ මේ මෙච්චරයි දැන් මේ පාඩමේදී ඔන්න පාඩම ඉවරයි දැන් මේකම වීඩියෝ ටික ඔයාලට ප්ලේ වෙනවා දැන් මම මේ කතා කරලා ඉවර වෙද්දිම ආහාර පරීක්ෂණ වීඩියෝ හතරම මොනවද ඒ බෙනඩික් පරීක්ෂාව නැත්නම් ග්ලූකෝස් හඳුනා ගන්න එක දෙවෙනි එක තමයි අයඩින් පරීක්ෂාව නැත්නම් පිෂ්ඨ පරීක්ෂාව බයිලෙට් පරීක්ෂාව ප්‍රෝටීන් පරීක්ෂාව තෙල් පටල පරීක්ෂාව ලේසි ඒක විනාඩි 10 කට 15 කට කොටසක් යයි මම මේ පාඩම කතා කරලා ඉවර වුණාම ඔයාලට වීඩියෝ ටික ප්ලේ වෙයි එතකොට ඔයාලේ ආහාර පරීක්ෂණ ටික හොඳින් කියවලා දැන් තියෙන්නේ ඒක දන්නවා හොඳට නිරීක්ෂණය කරලා අවබෝධ කරගන්න වැඩ ටිකක් තියෙනවා මේ පාඩම මතක ඇති පොතක් හදන්න තියෙනවා අපිට අර මේ උනතරෝග පිළිබඳව ආයතන වැඩක් තියෙනවා ආහාර වර්ගවල අඩංගු ඒ රූප එකතුවක් හදන්න තියෙනවා ඊළඟට දැන් අභ්‍යාස මාලාව තියෙනවා පුතේ පළවෙනි පාඩමේ පෙර පොතේ 100 මේක තියෙන්නේ දෙවෙනි පොතේ කියනවා පොත් දෙකක් තියෙනවා සමහර එක පොතක් තියෙන්නේ 101 පිටුවේ අභ්‍යාස මාලාව කරන්න තියෙනවා. එතකොට දැන් මේ අභ්‍යාස මාලාව ටික කරන්න. එතකොට දැන් අර පරීක්ෂා ටික පස්සේ පෙන්නනවා. ඔයාලා අපි අනිත් දවසේ කතා කරන්න දැන් පුතේ ප්‍රශ්න පත්‍ර තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් පාඩම් ටික 100% ඉවරයි. අපි ඊළඟට පැවරුම් වලට දෙනවා. ඒ ටික අරගෙන ඒ පේපර්ස් ටික අපි මේ විදිහටම සාකච්ඡා කරමු වීඩියෝ මගින්. එහෙනම් ආයුබෝවන්. හරි පුතේ අපි දැන් ආහාර පරීක්ෂණ යටතේ ග්ලූකෝස් පරීක්ෂාවයි කතා කරන්න යන්නේ. අපි කියන සරල සීනි අපි මොන සැකරයිඩ් කියලා තියෙන ගන්නවා මේව. එතකොට මේ ග්ලූකෝස් ටිකක් අරගෙන මේ ග්ලූකෝස් ටිකක් අරගෙන මේ වතුරේ මිලිලීටර 2 විතර වෙන ද්‍රාවණයක් මිලිලීටර 2 කට චුට්ටක් වැඩි ග්ලූකෝස් ද්‍රාවණයක් හදාගෙන ඒ ග්ලූකෝස් ද්‍රාවණයට අපි කරන පරීක්ෂාවට කියන්නේ බෙනඩික් පරීක්ෂාව. මේක රත් කරන්න ඕන පරීක්ෂණයක්. දැන් ග්ලූකෝස් දාලා දිය කරපු ද්‍රාවණයක් මං ගාව තියෙනවා. බෙනඩික්. බෙනඩික් වල වර්ණය නිල් පාටයි. සමාන පරිමාවක් බෙනඩික් දානවා. ආසන්නව සමාන පරිමාවක් වෙන්න මම බෙනඩික් දානවා. අන්න බෙනඩික් දැම්මට පස්සේ මුලින්ම පාට බලන්න. ආරම්භක වර්ණය නිල් පාටයි.
හොඳට බලන්න පුතේ මේක රත් කරනකොට හරිද ක්‍රමයෙන් වර්ණයේ වෙනස් වෙන එකයි මේකේ වැදගත් වෙන්නේ. ඔන්න නිල් පාටින් පටන් ගන්න. මොකද බෙනඩික් නිල් පාටයි දැන් ග්ලූකෝස් ද්‍රාවණයට සමාන පරිමාවක් බෙනඩික් දාලා නිල් පාට රත් කරගෙන යනවා. දැන් ඔන්න බලන්න වර්ණ විපර්යාසය වැදගත් වෙන්නේ. දැන් නලේදී හොඳට බලන්න පරීක්ෂණ නලේදී ටික වෙලාවක් රත් කරනවා. මම පොඩ්ඩක් හලතනවා. මොකද නැත්තම් නලය පුපුරන් ඉඳ තියෙනවා අර එක පාටම එකතන රත් කළාම ඒ නිසයි මම මේ කලතන්නේ. වට දැන් බැලුවොත් උන් දැන් පොඩ්ඩක් වර්ණය වෙනස් වෙලා පේනවා. හරි. ඉස්සෙල්ලාම මෙයා පත් වෙන්නේ කොළ පාටකට. ලා කොළ පාටක් වගේ මම අයින් කරනවා පොඩ්ඩක් බලන්න. මොකද එක පාට වර්ණය වෙනස් වෙන්න ගන්නවා කොළ පාට එක කහ පාට වේගන එනවා ඔන්න බලන්න. මම රත් කරන එක නවත්තන්නේ එකයි. ඔන්න කොළ කහ වෙනවා. පේනව ඇති. ඔන්න කහ පාට ඊට පස්සේ මොකද වෙන්නේ තැඹිලි පාටක් වෙනවා. ඔන්න මං කහ පාට තැඹිලි පාට වෙන තැනට එනකම් නැවැත්තුවා. දැන් තැඹිලි පාට ඔන්න තවරත් කරනවා. තවරත් කරපුවාම පුතේ මේක gadol ratu paata. gadol ratu paata අවක්ෂේපයක් කියනවා. හොඳයි. ඔන්න දැන් දීප්තිමත් ratu paata gadol ratu paata අවක්ෂේපයක්. අවක්ෂේපය කියන වචනේ තදගත්. එහෙනම් දැන් පාට ටික මතක් කරගත්තොත් මුලින් ඉඳන් නිල් පාට. හොඳද? ඊට පස්සේ කොළ පාට වුණා. හරිද? ඊට පස්සේ කහ වුණා. තැඹිලි වුණා. දැන් ඊට පස්සේ මේ අන්තිම පාට මෙන්න මේ පාට එහෙම නැත්නම් gadol ratu paata අවක්ෂේපය. එතකොට මේකට කියනවා බෙනඩික් පරීක්ෂාව ග්ලූකෝස් සරලසීනි මොනසැකරයිඩ් කියලාත් කියනවා. එයාව gadol ratu paata අවක්ෂේපයක් බවට පත් වෙනවා කියන නිරීක්ෂණය මතක තියාගන්න. පියවර ඔස්සේ නිල් පාට, කොළ පාට, කහ පාට, තැඹිලි පාට, gadol ratu paata අවක්ෂේපය. අපි මේ කතා කළේ පිෂ්ඨ පරිත්මේ ග්ලූකෝස් පරීක්ෂාව බෙනඩික් පරීක්ෂාව. අපි ඊළඟට කතා කරන්න යන පුතේ පිෂ්ඨ පරීක්ෂාව. මේ ක්‍රියාකාරකම දෙක පිෂ්ඨ පරීක්ෂාව අයඩින් පරීක්ෂාව. දැන් මේ පාම් පිටි ටිකක් අරගෙන මම වතුර දිය කරලා පාම් පිටි මිශ්‍රණයක් නැත්තම් පාම් පිටි ජලයේ මිශ්‍රණයක් හදලා තියෙන්නේ. මේකට මේ අයඩින් බිඳු කිහිපයක් අපි දානවා. අයඩින් සල්ෆේට් දානවා බිඳුවක් දෙකක්. බලා ගන්න අයඩින් වල පාට වලට පේනවා මේ කහ පාට දුඹුරු පාටක් තියෙන්නේ. පොඩ්ඩක් අයඩින් ද්‍රාවණය වැඩි වුණොත් පාට ටිකක් වෙනස් වෙනවා. වලට පේන නැති දැන් මේ නිකන් කළු පාටක් වගේ වලට පේන නැති. ඔන්න දැන් හරි ගියා. දැන් මුළු මිශ්‍රණයම දිය කළාට පස්සේ තද නිල් දම් පාටකට එයාපත් වෙනවා. දම් පාට ගතියක් පේනවා. වල වර්ණ පේනවද මන්ද හරියට? ඔන්න බලන්න දැන් මේ කලතපුවාම මෙන්න මේ හරි දම් පාට දැන් අර කැළතිලා එනකොට දම් පාට වර්ණයක් පේනවා. එතකොට දැන් අපි කතා කරේ පිෂ්ඨ පරීක්ෂාව, අයඩින් පරීක්ෂාව. අයඩින් දුඹුරු පාට කහ දුඹුරු පාට ද්‍රාවණයක් මෙයා. එයාව දැම්මට පස්සේ තද නිල් පාටක් නැත්තම් දම් පාටක හෝ නිල් පාටක් එනවා. ඒක තමයි පිෂ්ඨයේ තියෙනවා කියලා බලන පරීක්ෂණය. හරි. ඒ පරීක්ෂණෙත් ඉවරයි. අපි ඊළඟට යන තුන්වෙනි එකට. ප්‍රෝටීන් පරීක්ෂාව. බිත්තර සුදු මදයේ අරගෙන අපි කරන පරීක්ෂාව ඊළඟ එක බයුරේට් පරීක්ෂාව. ප්‍රෝටීන් පරීක්ෂාව. මේ තියෙන බිත්තර සුදු මදයේ ද්‍රාවණයක් අපි ගත්ත විතර සුදු මදේ ටික මේකේ ප්‍රෝටීන් තියෙනවා ඇල්බියුමින් කියන ප්‍රෝටීනය. එතකොට මේ ප්‍රෝටීන පරීක්ෂාවට ගන්න විතර සුදු මදේට බයුරේට් පරීක්ෂාව කරන අනිත් රසායන ද්‍රව්‍ය දෙක තමයි එකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ඕන කරනවා. අනිත් එක තමයි මෙන්න මේ නිල් පාට කොපර් සල්ෆේට් ඕන කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මේක ටිකක් වැඩිපුර දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමාන පරිමාවක් දාන්න තියෙන්නේ. ඒ ප්‍රමාණයට සමාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මා. දාලා මේකට කොපර් සල්ෆේට් ගොඩක් දාන්න යනමයි. ඊට පස්සේ මේ මිශ්‍රණයට අපි කොපර් සල්ෆේට් ටිකක් බිඳු කිහිපයක් එකතු කරනවා. කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් එකතු කරනවා. එකතු කරලා ටික වෙලාවක් මට තියන්න ඕනේ. මේ කලතර ටික වෙලාවක් තියන්න ඕනේ. තිබ්බහම ඔයාලට දැන් පේනවා මේ තැනින් තැන දීප්තිමත් නිල් පාට වළිනවා. දීප්තිමත් දම් පාටක් වෙනවා මේ නිල් පාට එක්කන. මොන දැන් ඔයාලා නිරීක්ෂණය පේනවා. මම කලතනවා. මොන දැන් අපේ කුපර් සල්ෆේට් දැම්මට පස්සේ වෙන නලය තුල මොන මම දැන් තියෙනවා දීප්තිමත් නිල් පාටක්. ඕස පාටට වැඩිය තද නිල් පාටක් තියෙන්නේ. දීප්තිමත් නිල් පාටක් බලන්න. දීප්තිමත් නිල් පාටක් තියෙනවා. බයුරේට් පරීක්ෂාව තියෙනවා. මොනවද ගත්තේ?
අපි ගත්ත බිත්තර සුදු මදය ඒකට දැම්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ඒකට දැම්ම කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි වෙන දැන් මේ කොපර් සල්ෆේට් ටිකයි දාන්නේ දැම්මට පස්සේ දීප්තිමත් නිල් පාටක් දීප්තිමත් වර්ණයකින් මේ විදිහට යාව දීප්තිමත් දම් පාටකින් තමා පේන්නේ දම් පාට හොඳ දම් පාටක් අර අර වයිර මේ අපි අයිඩින් පරීක්ෂාට වැඩිය හොඳ දීප්තිමත් දම් පාටක් එනවා අයිඩින් එකේ නිකන් කළු නිල් දම් පාටක් ආවේ දැන් මේක දීප්තිමත් හොඳ දම් පාටක් බවට පත් වෙනවා එහෙනම් ඔන්න ආයසරයක් කියන්නම් අඩුපාඩුවක් මම අහගන්න මේ පරීක්ෂණය බයුරේට් පරීක්ෂාව ඒකෙදි අර පරීක්ෂණය වගේම සමාන ප්‍රමාණවලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිත්තර ද්‍රාවණයට අපි දානවා බිත්තර සුදු මදයට දාලා කොපර් සල්ෆේට් ටිකයි දානවා දැම්මට පස්සේ මේ වගේ දීප්තිමත් දම් පාටක් එනවා දීප්තිමත් දම් පාට හරි ඒතර නිරීක්ෂණය දීප්තිමත් දම් පාට පරීක්ෂණය බයුරේට් පරීක්ෂාව හඳුනාගන්නේ ප්‍රෝටීන් ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොපර් සල්ෆේට් හරි එහෙනම් පරීක්ෂණ තුනක් ඉවරයි තව එකයි අපිට තියෙන්නේ හරි අපේ ලිපිඩ පරීක්ෂාව වගේ තෙල් පටල පරීක්ෂාව කියලා කියනවා ඒකෙදි මේ ඇත්තටම වගේ සුදු කඩදාසියක් අරන් පාරභාෂක තෙල් පටලයක් හදාගන්න එක ලිපිඩ තියෙන ආහාරයක් මොකක් හරි අරගෙන මේ වගේ අපි තුන රටකදී හරි මොනවා හරි දෙයක් අරගෙන අපි මෙහෙම අතුල්නවා දිගටම මේ වගේ අපි දිගටම ඇතිල්ලුවට පස්සේ මේ ආහාරය දිගටම අපි මේ විදිහට අතුල්ලලා ඊට පස්සේ මේක දිහා බලපුවාම මෙන්න මේ වගේ විනිවිද පෙනෙන මෙන්න මේ වගේ තෙල් පටලයක්. එහෙම නැත්නම් අපි කියන පොල් තෙල් ටිකක් ගාලා වුණා නම් අපිට මෙහෙ පොල් තෙල් ටිකක් වුණා නම් ඇතිලිය හැකි. පොල් තෙල් ටිකක් වගේ පොල් තෙල් වලත් ලිපිඩෙම තියෙනවා. ඔහොම අපි ඇතිල්ලුවත් එහෙම මේ වගේ තෙල් පටලයක්. එතන තෙල් පටලෙන් පාරභාෂකයි. දෙහා පැත්ත තියෙනවා අපිට පේනවා. ඔය විදිහට මේ පැත්ත තියෙන ඔය බෝඩ් එක පේනවා. දැන් මෙහෙන් පේන්නේ නැහැ. මෙහෙන් පේනවා. යම් ප්‍රමාණයක් පේනවා. පාරභාෂක තෙල් පටල පරීක්ෂාව කියලා කියනකොට විනිවිද පේනවා මේක ස්ථිරයි ඒ කියන්නේ වතුර ගාලා නෙමෙයි වතුර ටිකක් ගෑවොත් පුතේ ඔබ ටික වෙලාවක් ඇද්දි වේරෙනවා වතුර ගාන තැනක් වේරෙනවා හැබැයි තෙල් පටලේ පාරභාෂකයේ ස්ථිරයි ස්ථිර තෙල් පටල පරීක්ෂාවක් වෙනවා මේ ස්ථිර පාරභාෂක තෙල් පටලයක් ඇතිවීම තමයි අපි කියන්නේ හරි එතකොට දැන් මේකේ පාරභාෂක පැල්ලෝ මේ තියෙන්නේ මේ සාමාන්‍ය කොලේ එතකොට මේකේ විනිවිද මේ විදිහට පේනවා යහපැත්ත යම් ප්‍රමාණයක් මෙහෙම පේන්නේ. එතකොට මෙතන පේනවා මේක ස්ථිරයි. එහෙනම් ඔන්න ආයසරයක් කියන ලිපිඩ පරීක්ෂාව පොල් තෙල් හරි තෙල් අඩංගු ආහාරයක් හරි හට කජු හරි කජු ගෙඩියක් හරි මේක අතුල්නවා සුදු කඩදාසියක. අතුල්නකොහම මේ වගේ පාරභාෂක තෙල් පැල්නම ඇති වෙනවා. ඒක තමයි නිරීක්ෂණය. එතකොට නිගමනය තමයි ඒ ආහාරයේ ලිපිඩ අඩංගු බව. තෙල් පටල පරීක්ෂාව.